ශාසනාව සෝමික කරනට නිවර්තත් සියලු දෙනා පාපේ සිල් සමාදන් වෙලා ඉන්නේ. සිල් සමාදන් නොවිච්චි කීප කරක් ඉන්නවා. ඒ ඇත්තෝ කොම නමස්කාරය කියන්න පාසිල් කරනවා. ධම්ම ශ්‍රවණ කාලෝ
දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවංජානි කම්මානි ඒතං මංගලමුත්තමං තේති. මීගොඩ ඓතිහාසික පුරාණ විහාරාධීශවර සියන ඒවාගම් හා පිටගම් දෙකෝරලයේහි ප්‍රධාන අධිකරණ සංඝනායක දුරන්දර අති ගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන විහාරාධිවාසී ගරුතර මහා සංඝරුවන්ගෙන් අවසරයි සතර පෙරේ සිල් සමාදන් වුණු උපාසක උපාසිකාවනි දම් සභා මණ්ඩපයේ දේකරාසී වී ධර්ම ශ්‍රවණා බිලාසී වාසුන්ගෙන ඉන්න සත්පුරුෂ කාරුණික පින්වත්නි පින්වත්නි ලෝකුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උත්තරීතර දර්ශනයේ අනුව අසද පුර සඳ පිළිමු පොය දවසට පසු දින සිට භික්ෂුන් වහන්සේලා වස්වාසිකව වැඩ ඉන කාල පරාසයේ තමයි එළඹෙන්නේ. භික්ෂුන් වහන්සේලාට වස්වසන් නාම දැන වදාරමි. වස්වාසික කාලය ආරම්භ වෙන බිම්බරණේ පොය දවසේ සිල් සමාදන් වුණු සියලු දෙනාටම එවාගේම ධර්මයට කැමති ඔය ඇත්තෝ හැම දෙනාටම ධර්මඥානයේ පිණිස අද දවසේ මේ ධර්මානුශාසනාව පවත්වන්නට අති ගෞරවනීය අපේ නායක හාමුදුරුව ආරාධනා කරන්නට යෙදුණි. නිතර නිතර බණහන නිතර නිතර ආගමික වත්පිළිවෙත්දී කටයුතු වල යෙදෙන ඉමත් ඔයම් දෙනාටම යම් අවබෝධයක් ඇතැයි මං විශ්වාස කරනවා. ඒ එහෙම වුණත් අචින්තිය වූ මේ ලෝකයෙහි අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහොම. එනිසා අද අලුත් යමක් ධර්මානුකූලව ඔබේ ජීවිතයට එකතු කරගෙන ජීවිතය මෙලෝ පරලෝ වශයෙන් සුගතිගාමී කරගන්නට ඉඩ කඩම් වෙනවා. පෞද්ගලික ඔබේ ජීවිතය ඔබ හදාගන්නා ගමන් ඔබේ ගෘහීය ජීවිතය නිර්මාණය කරගන්නට, සමාජ ජීවිතය නිර්මාණය කරගන්නට, වෘත්තීය කටයුතු සුවිශේෂී වූ ගුණාත්මක පසුතලයක ක්‍රියාවෙහි යොදවන්නට ලංකා බෞද්ධ ජන සමාජයේ පින්බර කරන්නට මේ ධර්මානුශාසනාවෙන් ඔබට මඟ තනා ගන්නට පුළුවන්කම වාග්ය උදා වෙනවා. ගොඩක් දෙනෙක් හිතනවා ධර්මයට අහුම් පන්දෙනේක ශ්‍රවණය කරන එක ආගමානුකූලව ජීවිතය නිර්මාණය කරගන්න එක ඔබ විඳින සැපතට බාධාවක් කියලා. මේ ගොඩක් දෙනෙකුගේ සිහියේ තියෙන හිතේ තියෙන සැපතට බාධාවක්. සිල් ගන්න කිව්වාම සමහර විට සිල් ගන්න හොරයි. ගෘහීය ජීවිතය ජීවත් කරවන්න සුවදායක සැපදායක විදියට ගෙවන්න ලෞකික රාගිකව ගෙවන්න අමාරුයි කියලා තිල් ගන්න නැතුව නාකි වෙලා ඉන්ද්‍රිය මරණකම් ඉන්නවා තිල් ගන්න. ගොඩාක් දෙනෙක් එහෙමනේ මේ මෙතන වායතට ගියපු ගොඩාක් දෙනෙක් කියලා බොළු වල තිල් ගන්න ආවේ නැහැ කියලා කිව්වට මොකද මේ ඉන්න නාකියලා ඉස්සර තිල් ගත්තේ නැහැ නේද? දැන් නාකි වුණාට පස්සේ නේද ඉන්ද්‍රිය මැරිලා බාගේ බාගෙන මැරිච්ච ඉන්ද්‍රියෝ අරගෙන ආවම
ඔය ඉන්ද්‍රියන්ට දැනෙන්නේ නැහැ. හැඟෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ, මදි. හොඳ ගැටවර වයසේ, තරුණ වයසේ, මැදියම් වයසේ බණ අහන්න ඕනේ, සිල් රකින්න ඕනේ, භාවනා කරන්න ඕනේ, දන් දෙන්න ඕනේ, වත් පිළිවෙත්ටි නියැලෙන්නට ඕනේ. තමන්ගේ ජීවිතය උපතින ගමන්ම සමාජයට වැඩි ලොකු සේවාවක් කරන්න පුළුවන් කාලය තමයි ලපටි කාලයේ ඉඳලා ජීවිතයක් නිර්මාණය කිරීම. ඒ නිසා පින්දුතුනි ධර්මානුකූල වීම, ධර්මයේ ශ්‍රවණය කිරීම, අවබෝධ කර ගැනීම මුල්ති කාලයේ ඉඳලම කරගන්න පුළුවන් නම් මේක ගොඩක් ලාභයි. බුදුහාමුදුරුවෝ අනුදැන වදාගෙනවානේ ඔබට පාඩිය වාගේ දැනුමට ධර්මයේ ශ්‍රවණය කිරීම ඉතාම ලාභදායක, සතුටුදායක, ගුණදායක, ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ලෞතර තථාගත අමාමෑණියන් වහන්සේ පෙන්වා වදාලා අස්සුතං සුනාති සුතං පරියෝදපේති කාංකා මිතරති දිප්ති මුජුම් කරෝති චිත්ත මස්ස පසීදති කියලා ලාභ පහ බණ ඇහුවාම ලැබෙන. ඒවා පස්සේ නෙමෙයි ලැබෙන්නේ, අදම ලැබෙන. අස්සුතං සුනාති නොයසු දේවා දාන්න අපේ. මම අද කියනවා මේ මීගොඩ පුරාණ විහාරේ සතර පෙරේගේ දායකකාරී නැතුළු මේ අවස්ථාවට සහභාගී වෙන ඔබ සියලුම දෙනා ජීවිතේටවත් අහලා නැති එකක් හරි මම කියලා යන්න. අලුත් එකක් හරි උගන්වලා යන්න. එතකොට ආපු මිනිහට වඩා බුද්ධිමත් මිනිහ තමයි ගෙදර යන්නේ. පොසත් නේද මේ දැනුමේ පොසත්, ආකල්පයේ පොසත්, ගුණයන්ගේ ක්‍රියාවන්ගේ පොසත් මිනිහෙක් එළියට ගියොත් තමයි වටින්නේ. නැත්නම් බණ ඇහුවට වැඩක් නැහැ. සුමාත ධාරේත චරත ධම්මෝන් හොඳට අහන්න ඕනේ. ඒ වගේම හොඳින් අවබෝධ කරගන්න ඕනේ. අවබෝධිත ධර්මයේ ක්‍රියාවට නම්වන්න ඕනේ. ක්‍රියාවේ නම් වන එකේ දුර්වලතාවය තමයි තියෙන්නේ. අපි ක්‍රියාවට නම්වන්නේ නැහැ. බණ ඇහුවා. දැවල් මේ ඔක්කොමලා ඉන්නවා. පැරදි ජීවිතයේ හොඳ ගී ජීවිතයේ ශ්‍රේෂ්ඨ කොහොමද? ඈ? පැරදි ජීවිතේ. ඇත්තටම ඔය කියන්නේ. දැන් ඔයාලට තේරිලා ඇත්තටම ඔය කියන්නේ පැරදි ජීවිතේ ශ්‍රේෂ්ඨයි කියලා බෞද්ධ දර්ශනයේ ගන්න. ඇයි ඒක මහාන වෙන්නේ නැත්තේ? දැන් බෞද්ධයන් ඇතුළත බෞද්ධයන්ගේ ජීවිතවල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිළිසේ ගිහි සහ පැවිදි භික්ෂු භික්ෂුණී පැවිදි උපාසක උපාසිකා ගිහි. එතකොට ඔබ කියනවා පැවිද්ද ශ්‍රේෂ්ඨයි කියන. නමුත් දැන් අර නාගි වෙලා ගෝණි පඩංගු වාගේ හන් හැකිලිලා යනකොට ඇවිල්ලා මේ ලෝකේ ගිහි ජීවිතේ කාලකාල විඳලා දැන් ඔයාලට තේරිලා නැද්ද මේක නිසරුයි? ඒත් මහාන වෙන්නේ නැහැ. ඇයි? ඇයි මහාන වෙන්නේ නැත්තේ ශ්‍රේෂ්ඨන? පෙරේතකමින් වැහිලා තියෙන පුතා. පෙරේතකමින් වැහිලා මේ මෙතන ඉන්න ඔක්කොම එහෙම තමයි. පෙරේත ජාතිය. මොනවටද? මොනවටද පෙරේත? ඈ? ගිහි ජීවිතේ ලෞකික රාගික සැප සම්පත් විඳින්න තියෙන පෙරේත කම නින්දා පැවිදි ජීවිතේ ආධ්‍යාත්මීයව ගත කරන්නට තියෙන ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල ලබන්න තියෙන නිවනට ළඟ ජීවිතයට එන්න කැමති නැහැ. ඒකයි වෙනස. ඔබ බෞද්ධ කියලා කිව්වට අවබෝධය මදි. මොකද බෞද්ධ කියලා කියන්නේ? අපි බෞද්ධ කියලා කියන්නේ ඇයි? නිකම් ඔය කියනවා.
බෞද්ධ කියලා කියන්නේ තුනුරුවන් අනුගමනය කරන්න ඕ බෞද්ධයෝ. ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයට අනුකූලව ගමන් කරන්නට වෙරදාන්න ඕ බෞද්ධයෝ. බුද්ධිය සොයා යන්න ඕ බෞද්ධයෝ. බුද්ධියේ රජාණන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ ඇතුළු රත්නත්‍රය සරණ යන්න ඕ බෞද්ධයෝ කියලා ওই විදිහට අර්ථකථනය කරලා තියෙනවා. නමුත් අපි ඔය කියන කාරණා ඇතුළේ ජීවත් වෙනවද නැද්ද කියලා බලන්න පුළුවන් ඔබටම. ඔබට තේරෙනවා දැන් මගේ ජීවිතේ මම අවුරුදු 23 ඉඳන් තමයි පැවිද්දට දහම් පාසල් ගිහිල්ලා ඉගෙන ගත්ත දේ දහම් පාසල් ගුරුවරයෙක් හැටියට උගන්වලා ලබා ගත්ත දේ හාමුදුරුවරු ආශ්‍රය විස්තරය කරනවා ලබා ගත්ත දැනුම අම්මයි අප්පච්චි දෙන්නා ආශ්‍රය කරලා ඒ අයගෙන් ලබා ගත්ත දැනුම එකතු කරලා ලෝකී කල්පනා බලනකොට මම දැක්කේ පැවිදි ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියන. ඒ නිසා මම අවුරුදු 23 පැවිද්දට තෝරගත්තා. මම හරි ප්‍රීතියෙන් ඉන්නේ. මම හරි සතුටින් ඉන්නේ පැවිද්ද විතර ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලෝකේ අය නැහැ. තෝරාගත්තා. වාරේ දේවීමට ඇවිල්ලා නැහැ ඒකනේ. දන්නේ නොදන්නා දේවල් ගොඩයි. නොදන්නා දේ කොහොමද? ඒවා ඉගෙන ගන්න හම්බෙනවා බණ ඇහුවා. දෙක සුතම් පරියෝධනේති භාගික දන්නේම සම්පූර්ණ වෙනවා. මොනවාද භාගික දන්න දේවල්? ඔක්කොම භාගික තමයි අපෝට සාධන්නේම නැහැ. දන්නේවත් ඔක්කොම භාගිකද දන්නේ? හරියෙන් දන්න එකක් හරි දෙනවා නම් මට කියන්න. හරියට දන්න එකක්වත් නැහැ. ගෑනු අය කියන ගෑනුකම හරියට දන්නේ නැහැ. පිරිමි අය කියන පිරිමිකම හරියට දන්නේ නැහැ. ඔය දෙකෙන් ශ්‍රේෂ්ඨ කෝපද කියලා දන්නේ. කෝපද ශ්‍රේෂ්ඨ? දෙගොල්ලම මිනිස්සුයෝ. දැන් ඔය ගෑනු පිරිමි හැටියට කණ්ඩායම් දෙකක් ඉන්නවා මනුස්ස ලෝකෙ. ඔය දෙකෙන් ශ්‍රේෂ්ඨ කෝකද? පිරිමි අය ශ්‍රේෂ්ඨයි කියලා ගෑනුවා කියනවා. ඇත්තටම පිරිමි කෙනෙක් එකක් තියෙනවද? පිරිමි අය ශ්‍රේෂ්ඨයි කියලා ඇවුන්දලා කිව්වට පිරිමි අයට එහෙම ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවද? කොහොමද කියන්නේ? ඇත්තටම පිරිමි ශ්‍රේෂ්ඨයි කම මොකෙන්ද වෙන් කරේ? කර්මානුරූපව පිරිමියෙක් කියලා උත්පත්තිය ලබන්න කුසල ශක්තියක් තියෙන්න ඕන. ඥානියක් වෙලා ඉපදෙන්න ඔබට හේතු වුණේ මනුලෝ ඉපදිලා පෙර සංසාර ගමනේ පිරිමියෙක් වෙන්න තරම් කුසල ශක්තිය ඔබට නැහැ. ඔබ යම් යම් අකුසල කර්ම කරලා තිනවා බලවත්. ඒ නිසා ගැහණු ක්‍රමේ ඉපදිලා දුක් විඳින්න තියෙනවා. ගැහණියකට ආවේනික දුක් තියෙනවනේ පිරිමියෙක් කවදාවත් විඳින්නේ නැති. නේද? මොනවද එමු? මුළු ජීවන චක්‍රයම දුක් නිසා පිරිමියෙකුට කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ. පොන්ති කාලේ අවුරුදු 12ක් විතර වෙනකන් ගෑනු ළමයෙකු පිරිමි ළමයෙකු දෙන්න සෙල්ලම් කාලේදී දෙනවා කියන්නේ. එකම පිට්ටනියක ළමයි 100ක් විතර සෙල්ලම් කර කර ඉන්න අතර වාරේ ඔය අතරේ ගෑනු ළමයෙකු පිරිමි ළමයෙකු දෙන්නේ කොහරි විතරද කියනවා. දෙන්නටම අවුරුදු 12යි කියලා හිතන්න. පිරිමි ළමයා වැඩි වී පැමිණිච්ච බව දන්නේ නැහැ. ඒ ළමයා දිගටම දැනනා කරනවා පිටතින්. ඒ ළමයාට දැනුනේ නැහැ, හැඟුනේ නැහැ, පේන්නේ නැහැ, මොකුත් නැහැ. හැබැයි ඥාන ළමයා වැඩි වී පැමිණිච්ච එක ඥාන ළමයාට දැනුණා. ඒ වගේම හැඟීමක් ආවා, පෙනීමක් තියෙනවා.
අහල පහලයටත් වැඩිමක් වැඩුණා හැංගීමක් ආවා. ඒගොල්ල මේ ළමයා එතන ඉන්න වැඩි කියන්න කියලා අයින් කෙරුවා. කාමරයකට දාලා වැළුවා. නෑදෑයෝ ලැබිලා ලොකු ස්විච් එකක් ගෙනල්ලා ආපිට වැළුවා. වහලා අරගෙන ගිහිල්ලා ගෙදර කලවම් කාමරයට දාලා වැළුවා. මම පුතා සිද්දුනේ ළමයි දෙන්නටම එකම වැඩි. නමුත් ගෑන් ළමයා ඇවිදේට ගියා. පෙරි ළමයා බෝල් ගන්න. බලන්න ප්‍රතිකේ වෙන. එතෙන් පටන් ගන්න ක්‍රෙඩිට් අපේ. මුළු ජීවිත ගමන පුරාම මරණය සමුගෙන යන කම ඊට පස්සේ ගෑණියා පුදුම විදියට දුක් විඳිනවා. පුදුම විදියට දුක් විඳිනවා. ඒ සියලු දේම මානවීය වශයෙන් දරාගෙන විඳගෙන ඉවසගෙන මේ මානව ලෝකේ නිර්මාණය කරන්නට ඇයට ලාලිත සුමට සෙනෙදු හැඩක් තියලා තියෙනවා. කොබාද හමු විදි ඒ සියල්ල දරාගන්න පුළුවන් හැකියාව මත ඒ සියලු දුක් දරාගන්න පිළිමිට දරන්න බෑ. ඒක ලෝකේ පිළිමි තියදී නසා ගන්නවා වැඩි. ගෑනු දෙවි නසා ගන්නවා අලු. හේතුව ඒ ආක දරා ගන්න පුළුවන් හැකියාව වැඩියෙන් තියෙන. පිළිමි ආ පොඩි කම්පණයකදී පිස්සෝ වෙන. වියලු වෙන. කෝප අනිෂ්ට වෙන. තමන්ගේම පරි ගන්න. අන් අයගේ පරි ගන්න. නාන ප්‍රකාර ව්‍යසනයන්ට ලක් වෙලා පිළිමි ආ විනාශ වෙන්න තියෙන ඊට කඩ වැඩි. දරා ගැනීමේ පෞරුෂයේ අඩු නිසා. නමුත් පිරිමියාට තමයි තියෙන්න ඕන පෞරුෂය. ඒක හැඩ වෙලා නැහැ, උපවැටිලා නැහැ, ශක්තිමත් ගොඩ නගාගෙන නැහැ. කාන්තාව සෝබාරහම විසින්ම නිර්මාණය කරපු වස්තුවක් නිසා ඒ අත්තු අතරේ බොහෝ දෙනෙක් දරාගෙන ඉවසගෙන ජීවන ගමනට මුහුණ දෙමින් ප්‍රශ්න සියල්ලම තමා තුළම විසඳ ගන්නට බොහෝ විට උත්සාහ කරන පිරිසක්. මේක තේරුම් අරගෙන නැතුව වැඩ කරන්න ගියපුවා ගෑණි මිනිහාගේ වැඩ ගන්නවා, මිනිහා ගෑණීගේ වැඩ ගන්නවා, දෙක කලවම් වෙනවා, ගැටෙන්න ගන්නවා. තම තමන්ට ආවේනික භූමිකාවෙහි කාර්යභාරය යුතුයකම ඉෂ්ට කළාන සමාජය ඇතුලේ නොගැටි නොකැඩි නොබිඳී යන්නට පුළුවන් වාසනාව තියෙනවා. ඉතින් බාගෙම දැනගෙන බෑ පූර්ණ කරගන්න ඕන. දැන් අම්බලා අහලා තියෙනවානේ කවියක් තියෙනවා. පන්දලේ වෙලාවේදී ඇති වෙන අපහසුතාවයන් නැති කරගෙන තමන්ගේ වෘත්තිය
ගෝනාගේ කාර්යභාරය පහසු කර ගැනීම සඳහා භාවිතා කරපු කරත්ත කවියක් තමයි මම ඔය කිව්වේ. අහලා තියෙනවනේ කරත්ත කවි විඳලා තියෙනවා. විඳලා අර ගෝනායි ඔයාලා යතර වෙන මහ වෙනසක් නෑ අප්පා. මහ වෙනසක් නෑ. ගොනත් ඒ කාලේ මේ කවියේ සත්‍ය විතරයි අහගෙන ඉදී. ඔයාලත් මේ කවියේ සත්‍ය තමයි අහගෙන ඉඳලා තියෙන්නේ. මේකේ අර්ථය අත්දකලා තියෙනවනේ. අර්ථය අත්දකලා නෑ. ගොනත් සත්‍ය රසයේ කනත වැඩෙනවා. ඒ කනත වැඩෙන හඬ ඔස්සේ ඒ තියෙන මීඩියාවට උන් කඳ අදිනවා. උගේ බඩේ ඉන්න පිපාසය විඩාබර බව වේදනාව ඌට අමතක වෙලා යනවා. ඇයි මඩරහට කන් දීගෙන යනවා. ඒකටම තමයි රිද්මේ තියලා තියෙන්නේ. ගොනා කන් දාදිනකොට උගේ මා ගමන් කරන රිද්ම යනු තමයි මේකේ කන් නිර්මාණය තියෙන්නේ. ස්වර පරාසය අඳලා තියෙන්නේ. හැබැයි ගැල්කරුවා කරත්තේ පිළිපස්සෙන් එන සහායකයෝ ඉන්නවනේ. ආන්නේ සහායකයන්ට ගැඹුරු ධර්මයක් දේශනා කරනවා මේ කවිය. මොකද කියන්නේ? මණ්ඩලයේ දෙන්න දෙපොලේ දක්වනවා. පෙර භවයන්දී කරන ලද කුසල කුසල ශක්තිය මෙලව උපතේ ඉඳලා කරගෙන ආපු කුසල කුසල ශක්තිය දෙක එකතු වෙලා අපිව ඉදිරියට දක්වනවලු. අනාගතයට අපිව දක්වන මේ කර්මානුරූපෝ තමයි ඉදිරියට අපි ගමන් කරන්නේ පෙර සහ මේ වෙනකොට කරන කුසල අකුසල ශක්තිය අනුව. දක්වන ගමන් කටු කැලේ ගාලේ නොලියා වද දෙනවා. කටු කැලේ කියනකොට මේ අපි ජීවත් වෙන සමාජයේ නැමැති ප්‍රශ්න වලින් අවුල් වලින් වියවුල් වලින් ඇදෙන රිදෙන වැටෙන පෙරලෙන ගැටෙන මේ ලෝකය ගැන තමයි මේ කවියා කියන්නේ. කෙලස් කටු සහිත කෙලස් වනයේ අපිව බැඳලාලු ඉන්නේ. ඇත්තටම බැඳලා නේ ඔයාලා ඔක්කොම බැඳලා ඉන්නේ නේ. බැඳලා නැහැ. එහෙමද? බැඳලා නේ? මම දන්නවා මේ වචනේ ආවම ලැජ්ජාව අප්පාය අකුදුක දෙයක් නමුත් බැලලා ඉන්නේ මම දන්නවා මොකේද බැලලා ඉන්නේ අම්මගේ තාත්තගේ නේද පුතාලා කිව්වක් ආකාර විදියට ඇවිදින්න හම්බ වෙන්නේ නැහැ අර බැම්මේ තියෙන දුර ප්‍රමාණයට තමයි යන්න පුළුවන් ඒ වටේ කාගෙන අමිතා දීතේ හා යන්න බෑ ගෑණි මිනිහාගේ බඳලා මිනිහා ගෑණිගේ බඳලා ඊටහා යන්න බෑ කරකෙන් විතරයි තියෙන්නේ අපි ආගමික සංස්කාරයේ බඳලා ගිහියෝ විදියට අපිට කරකෙන්න පුළුවන්ද ගිහියෝ විදියට අපිට කරකෙන්න බෑ අපිට කරකෙන්න පුළුවන් අපේ පැවිද්ද වාගේ විතරයි ඒ වෘත්තියක් තියෙනවා නම් ඒ වෘත්තිය අපිව බැඳලා ඉන්නේ වෘත්තියෙන් පිට වැඩ කරන්න අපිට හැකියාවක් ආයිතිය නැහැ. ඒකෙ පිට පැනපු ගමන් නීති විරෝධී සමාජ විරෝධී ආචාර විරෝධී ආගමික විරෝධී හැම පැත්තකින්ම ගැටලු වෙලා ඇනෙන්න පටන් ගන්නවා. රිදෙන අර බැඳීම වටේ අපි කැරකෙනවා. ඇයි දක්කනවනේ? කර්මයන්ද දක්කනකොට කැරකෙනවා. කැරකෙන්න කැරකෙන්න බැඳලා ඉන්නේ ඉඳ පැටලෙනවා. පැටලෙන්න පැටලෙන්න පුතා කටුසහිත වගේ ඉඳ ඇනෙනවා. ඇනෙන්න ඇනෙන්න රිදෙනවා. රිදෙන්න රිදෙන්න දුක හිතෙනවා. ආ මේක තමයි බුදුහාඳුර වන්දන වදාලේ දුක්ඛ සත්‍යය. චතුරාර්ය සත්‍යය තියෙනවානේ. දුක්ඛ සත්‍යය කිව්වේ බලන්නකෝ ගැමියාගේ තීක්ෂණ ඥාන. ගැඹුරු දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යය විස්තර කරනවා මේ අර මනුස්සයා මේ කවියෙන් තමන්ගේ වෘත්තිය අනුව ධර්මඥාන අපිට ගැල්කල්ලුවක් පේනකොට ඉඳෙන්නේ මාරි මොඩේ කියන
ඉස්කෝල මාත්‍යේ කර්මනාකාරවලේ ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් දකින්නකොට අපිට පේන්නේ මහා බුද්ධිමත් උගතෙක් පාඩිවරයෙක් වගේ. ඒ වුණාට පුතා අර ගැළපැණි ගොනාවාගේ තමයි දොස්තරවරු. ඔව් මේ ලෝකේ බුද්ධිය කියන්නේ මේ වැඩ කරන්නේ. බුද්ධිය දැනුම තියෙනවා අර විෂය ඇතුළේ. ගුරුවරයාට විෂය ඇතුළේ දැනුම තියෙනවා. ඉංජිනේරුවාට ඒ විෂය ඇතුළේ දැනුම තියෙනවා. කර්මනාකාරවලයාට ඒ විෂය දැනුම තියෙනවා. නමුත් විශ්වීය දැනුම තියෙනවා. විශ්ව දැනුම නැහැ. විශ්ව දැනුම තියෙන්න ඕන පුතා. සමාජයේ ජීවත් වෙන්න. ආ මේ බුද්ධිය පසක් කරගන්න බාහිර බාහිර දන්නා මේ ලෝකේ කොතනද ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ? නිතර 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 බණ අහලා ලබා ගන්න පරිණත දැනුමත් ඒක හරි ලාභයි. එහෙම දුක් විඳ විඳ යන්න තියෙන සංසාර ගමන ගැඹුරුයි. හපුතලේ කන්ද දැකලා බඩ දන දුක් විඳ විඳ යන්න තියෙන ගමන දැක්කාම බඩ පපුව දාලා යනවා, පිච්චිලා යනවා. පවුකල ගොනු මෙතන ගොනා කියලා කිව්වේ කෙලස් බල ලෝකේ ජීවත් වෙන බුද්ධියෙන් අනුමුණ බුද්ධියෙන් අලු අපිට අපේ මාන්ද බුද්ධිකයි අත්තර. ආ මේ මාන්ද බුද්ධික භාවයේ යුතු අපිට කිව්වා ගොනා කියලා. කොහොම වැඩමනේ කෙරුවොත් ගොනායි කෙරුවොත් ගන්න අල්පාරිමේතුවක් තියෙනවා බලන්න. මම දැක්කා ඊයේ Facebook එකේ රූප රාමුවක් දාලා තියෙනවා මීහරප්පටියක් පාරක් දාලා. කවුද නළුවෙක්? හයියෙන් කෑක ගහ පාර යනවා අයිමෙන් අයිමෙන්ද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී සභාවේ එක් 225ක් එනවා. මේන කිම්වත් නැත්තන්ට ඉඩ දෙන්න අයින් වෙන්න කියන කෑක ගහ මී හරක් පට්ටියක් අරන් එනවා. බලන්න ගොනුත් නෙමෙයි මී හරක් වාගේ කියලා අරමිනියෙක් කියනවා. ඇත්තටම වැඩේ වාගේ අර පහුගිය අප්‍රේල් 22 ලංකාවේ බෝම්බ පත්වෙච්ච වෙලාවේ ඊට දවසකට පස්සේ පාර්ලිමේන්තුව කැඳවුවා. පාර්ලිමේන්තුව ඇතුළේ වූ කියනවා දෙකක් වෙනවා. මේ ශෝචනීය විපතක් ලංකාවට සිද්ධ වෙලා ඒකට විසඳුම් හදන්න ගත්ත තැන සත්තුවාර ඒ වුණාට අපි හිතේ තියාගෙන ඉන්නේ බුද්ධිමත් ඇතු මාල් මාල දාලා තොරම් බැලලා පොඩි දෙයක් ඇතුව නටලා ගායලා වායලා පිළිගන්න තරක් වෙන්න ඈ බුවන්න ගන්න ඕනේ එනකොට. නමුත් අපි ඒ උටත් වඩා මොනේ හොින්දා එනකොට මාල් මාල දාලා පිළිගන්න පෙරේත කමනේ තියෙන්නේ පාටු ලාභ සත්කාර ප්‍රයෝජන ප්‍රාර්ථනා කරගෙන අපි වඳින්න සුදුසා කෝකාද නුදුසා කෝකාද ගනුකල යුත්තේ කාටද ගනුකල නොයුත්තේ කාටද තෝරා බේරා ගැනීමේ හැකියාවක් නැතුව මං අර කියපු පෙරේතකමෙන් ගා තමයි යම් යම් ලාභ සත්කාර ප්‍රාර්ථනා කරගෙන වරත් ප්‍රසාද ප්‍රාර්ථනා කරගෙන මේ ලෝකයේ ඇතුලේ අපි ජීවත් වෙනවා අවබෝධයකින්. හැබැයි මේ ගමන අපිට පේන්නේ ආමග කෙටි යායුතු මග දුරයි සියෙන් නුවණින් තරණය කළ යුතුයි. සංසාර ගමන දුරයි. අපි ආපු ගමන කෙටි වෙන්න පුළුවන්. යන්න තියෙන සංසාර ගමන පිළිබඳව අපිට හිතලා ඉවර කෙරුවා හැකි. දැන් මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලයේදී වත්නිවන් දකින්න හම්බුනේ නැත්තම් ආයත බුද්ධෝත්පාද කාර්යයක් කරගෙන ඉන්න ඕනේ. කෝටි ප්‍රකෝටි ගාන අවුරුදු අපි මේ සංසාර ගමනේ ගෙවන්න වෙනවා. මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් අනේක දුක් විඳින්නට යන ගමනක් තියෙනවා. ඒ නිසා වහවහ කල යුත්තේ අපේ මේ තියෙන මෝඩකම් නැති කරගෙන ප්‍රඥාව වර්ධි කරගෙන ලෝකයම අරගෙන අපිට යන්න බැරි වෙයි. නමුත් අපිට අපිව හදාගන්න පුළුවන්, අපිව රැක ගන්න පුළුවන්, අපිව බලා ගන්න පුළුවන්, අපිව විනයගරුක කර ගන්න පුළුවන්, අපිට හැදියාවක් ඇති කරගන්න පුළුවන්, අපිට සංයමයෙන් යන්න පුළුවන්. ඒ නිසා තමා පිළිබඳව තමාම තීරණගෙන යහපත් මාර්ගයකට ප්‍රවේශ වෙලා තුනුරුවන්ගේ අනන්ත ගුණය අවබෝධ කරගෙන යහපත් ගමනක් යන්න වීර්යය කරනවා. බාගෙට බාගෙට දන්නාට
පරිපූර්ණ කරලා ඉගෙන ගන්න පුළුවන්. කල්පන් විතරටි සැක දුරු වෙනවා. බණ ඇව්වා. තුන්වෙනි ලාභේ. සැක දුරු වෙනවා. මොනවාද සැක? ඈ? එකක් නෙමෙයි බුද්ධ ආදී අර්ථනක් පිළිබඳ උපදින සැක දුරු කර ගන්න පුළුවන්. බුදුආමරුව ගැන, ධර්මයේ ගැන, මහා සංඝරත්නය ගැන, මෙලෝ ගැන, පරලෝ ගැන, කුසල් ගැන, අකුසල් ගැන, මේ විශ්වධාත්මයේ තියෙන ස්වභාවිකත්වයේ පිළිබඳ උපදින්නා වූ ගැටලු සැකසංකා දුරු කරගෙන ඔබට නිසැක ගමනක් යන්නට පුළුවන් විශ්වාසය ඇති කරගන්න හැකියාව තියෙනවා. විශ්වාසය තමයි මේ ලෝකේ වඩාම වටින ශ්‍රේෂ්ඨතම බැඳීම. මේ ලෝකේ පවත්වාගන්නට වටිනාම ධර්මතාවය තමයි විශ්වාසය. විශ්වාසය මත මිලා කිසි දෙයක් බැඳලා තියන්න බෑ. හැබැයි මේ විශ්වාසය බුද්ධිමත් ඇති කර ගන්න ඕන එකක්. විශ්වාසය අන්ධව මෝඩකමට ගත්තොත් එහෙම විශ්වතුනි මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා, ආගම්වාදීෙක් වෙනවා. දැන් ඔය සමහරවල් තියෙන්නේ ආගම්වාදී බවක්නේ. මිනි මැරුව තමන්ගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් මරාගෙන මැරුණොත් ස්වර්ගයට යනවා. බාන මේ ලෝකෙ දැක්ක මරාගෙන මැරුණොත් ස්වර්ගයට යනවලු දිව්‍ය ලෝකෙට. ඒ දිව්‍ය ලෝකෙට ගියාම දිව්‍ය කන්‍යාව හම්බ වෙනවලු 72ක්. ඒ අයත් එක්ක සන්තෝෂයෙන් ජීවත් වෙන්න ඕනෑ හින්දා අර මැරිච්චෙම යකඩ ඇඳුමක් ඇඳගෙන ලුමැරලා දෙන්නේ ශරීරයේ යම් යම් කොටස් පරිස්සම් කරගෙන මැරෙන්නේ. ආගම අභිභාගයේ අපච්චි ආගම අභිභාගය මත් කරවන තුරු ඒ නිසා බුදුහාමුදුරුවෝ අර්ථනවාදාලේ ආගම නෙමෙයි බුදුහාමුදුරුවෝගේ තියෙන දර්ශනයක් දකින්න ඕන. දැකලා හොඳයි නරකයි දෙක තේරුම් අරගෙන තමන්ට අවබෝධ වෙනවනම් ඒ දෘෂ්ටිය දනුව ගමන් කරන්න ඕන. එතකොට නිසැක මිනිහෙක් යන්නේ ගමන කියන්නේ අවබෝධය ලබා ගන්න. හතරවෙනි එක තමයි දිට්ඨි උජු කරෝති ඍජු දැක්මක් ලැබෙන. මිත්‍යා දෘෂ්ටිය නැති වෙන. මොකද පුතේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීමනේ. වැරදි දැකීම කියන්නේ මොකක්ද? ආනෝ තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි දන්නවා සමහර ඒවා දැකගත් අතරතුර මගක් ආවම මේක අපි ප්‍රායෝගික ලෝකයේ ඉඳ දන්නේ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දැකීම. වැරදි දැකීම කියන්නේ මොකක්ද? දැන් පාසල මෙච්චර කාලයක් දීලා ගත්තා අට මාර ගන්න භාවනා කරුවා මම කියන්නේ ඕක. ඔවාපටි කියන කියන නතුරාලේ සත්‍ය නොදැකීම කියන. ඒකත් මේ නිහුතිය උන්ට තේරෙන්නේ නැහැ ගැඹුරු වැඩි. මට ඔක මේ පොඩේ සරල විවාහාරිතව අපිට තේරෙන විදියට කිව්වොත් හරි දේ වැරදි කියලා දකින්නවා. වැරදි දේ හරි කියලා දකින්නවා. එහෙම දකින්න මොඩයා හරි කියලා දැකපු වැරදි දේ ගන්නවා, වැරදි කියලා දැකපු හරි දේ අයින් කරනවා. උදාහරණයක් කියමු පුතුමාට. සිගරට් බොන්න හොඳ නෑ, අරක් බොන්න හොඳ නෑ, ගංජා බොන්න හොඳ නෑ, සත්තු මරන්න හොඳ නෑ, බොරු කියන්න හොඳ නෑ, කේලම් කියන්න හොඳ නෑ, පුරුවා ගන්න හොඳ නෑ, සල්ලාලක මේ යන්න හොඳ නෑ. මේවා අපි හොඳ නෑ කියලා දන්නේ නේ. ඒවා හොඳ නැති ඒවා. නමුත් ඔය හොඳ නැති ඒවා කරන්නේ නැද්ද මේ අපි අතර ඉන්න? සිගරට් බොන්නේ අතේ සල්ලි දීලා කඩේ සිගරට් එකක් අරගෙන ටෝල් පොටවල් දෙකේ තියාගෙන ගිනි තියාගෙන මෙහෙම ගොන් තරි ඉන්නවද බලන්න.
දෙමෝපියෝ දෙන්නා මේවා අතගාලා අතගාලා මැදලා පොඩි කරලා හදලා පිළිවෙලට නිර්මාණය කරපු රෝස පාට තොල් සංගරණය රුපියල් 60,000ක් දීලා කඩේ ටිකට් එක අතාරගෙන අර තොල් පොටවල් දෙක අතරේ තියලා ගිනි තියලා තුන් ගහනවා සම්බනවා රත් කරනවා පුච්චනවා කල්ුම ගොරක අඳුවා කියලා නේ අර දෙනෝපියෝ දෙන්න හදාපු තොල් දෙක තමන්ගේ ජීවිතෙත් පුච්චගෙන ආර්ථිකෙත් පුච්චගෙන සමාජ මට්ටමත් පුච්චාගෙන බාල පරම්පරාවේ තිබිච්ච ගුණ වගාවත් පුච්චලා සංස්කෘතියත් පුච්චලා ආගම දහමත් පුච්චලා ජාතිකත්වයත් පුච්චලා රඟභාවයෙන් හදාගත්ත පෞකාර විද්‍යා දෘෂ්ටික මේ ගතිය මේ කයිකනෝ ඥාන කියන මුවිතනෝ හරි කියන අරක්කු බොන එක හරි කියලා හිතන හැංගි හැංගි හරි බොනවා බලන්න සම්මයා දෘෂ්ටියෙන් දකින්නේ නැහැ මේක හරි දේ හරි විදියට වැරදි දේ වැරදි විදියට දැකලා ලෝකයට ස්වභාවිකත්වයට මානවීයත්වයට ජීවයට ගැළපෙන දේ තෝරගෙන නොගැළපෙන දේ අයින් කරන්න ඕන බණ ඇහුවාම පුතා නිතර නිතර බණ ඇහුවාම ආනේ සම්මයා දෘෂ්ටිය එනවා හරි දේ හරි විදියට වැරදි දේ වැරදි විදියට දැකලා හරි දේ තෝරාගෙන සරුසාර ගමනක් යන්න සාරංච සාරතෝ ඥාත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡන් සම්මා සංකප්පෝ වේල සරුසේ සරු විදියට ගන්න නිසරු දේ නිසරු විදියට දකින්න සරුදේම තෝරාගෙන සරුසාර ගමනක් යන්න ඕනේ මේක සරුසාර ගමනකට අස්සොන් ලැබෙන්නද මේ ධර්මානුශාසනාව ආරිලාබයි ඒ සංසාර අස්තන් ලැබියනම් චිත්ත මස්ස පටිදති මෙලව ජීවිතේ සතුටක් පරලෝ ජීවිතේ සතුටක් සදාකාලික සතුට නැමති අමාමහ නිවනින් සැනසීම උදා කර ගැනීමේ වාසනාව වාසනාව ඔබ හැම දෙනාටම ලබන්නට පුළුවන් ඒ උතුම් වාසනා බලමහි මේ ලබන්නට අති ගෞරවණීය ප්‍රධාන අධිකරණ සංඝනායක විහාරාධීශවර ගරුකටයුතු නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන විහාරාධිවාසී ඔබට අවවාද අනුශාසනා කරන පූජනීය මහා සංඝරුවන දම් සභා මණ්ඩපයේ ඒකරාශී වූ ඔබ සියලු දෙනාටම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්ය සත්‍ය දර්ශනය දකින්නට වරම් මේ තුලින් ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරමින් බණහඬ ලෑස්ති වෙන්න මම මාතෘකා කරන්න දෙයුනි ඕ මොකද සූත්‍ර දේශනා මහා මංගල සූත්‍ර දේශනාවේ ගාථා රත්නය එච්චර අමාරු නෑ වගේ නේද පේන්නේ නිතරම ඇහෙන හැම තිස්සෙම කන වැටෙන පුංචි කාලේ ඉඳලා කියවලා තියෙන බලලා තියෙන විඳලා තියෙන දැකලා තියෙන සූත්‍ර දේශනාවක සූත්‍ර කාණ්ඩය මේ සූත්‍ර දේශනාවේ උගන්වන්නේ ආචාර විද්‍යාව සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව සෞඛ්‍ය විද්‍යාව මානව විද්‍යාව පරිසර විද්‍යාව භූගෝල විද්‍යාව මේ ඔක්කොම උගන්වනවා පුතා මේ සූත්‍රය ඇතුළේ එහෙම සූත්‍ර ගණනාවක් තියෙනවා ගිහි විනය කියලා කියන්නේ පරමිනිය මෙත්ත සූත්‍රේ මහා මංගල සූත්‍රේ සිඟාලෝවාද සූත්‍රේ වියග්ගපද්ද සූත්‍රේ ධම්මික සූත්‍රේ පරාභව සූත්‍රේ වසල සූත්‍රේ වාගේ මේ සූත්‍ර දේශනාවල තියෙන්නේ ආචාර විද්‍යාව සැබෑම මානව ලෝකයක් නිර්මාණය කර ගැනීම සඳහා වූ සදාතනික ලෝක ධර්මතා හැම කාලයේදීම ඒ සත්‍යයයි ඒක අනුගමනය කළොත් යහපත් ගමන එයට පටහැනිව ගියොත් විනාශ වූ ගමනක් තමයි උදාගෙන ඒක අපි සමාජයේ පේන්න තියෙනවා මම ඒ නිසා ඔබට සරල ධර්මානුශාසනාවක් කරන්න ඕනෑ නිසා මාතෘකා කරන්න දෙයුනේ මහා මංගල සූත්‍ර දේශනාවේ මේ ගාථා රත්න මංගල කියන්නේ මංගල කියන්නේ
සුභ කාරය. මංගල කියනවා සුභ, යහපත්, ශ්‍රේෂ්ඨ. කාරය වල කියනවා අපි මංගල කියනවා. දැන් ඔයාලගේ වර්තමාන සමාජය ඇතුලේ මංගල මොනවද? ඈ මොනවද ඔයාලගේ තියෙන මඟුල්? ඔයා මඟුල් අල මඟුල් කරලා අල මඟුල් මඟුල් කරලා තියෙන්නේ. පුදුම මිත්‍යා දෘෂ්ටිකයි. දැන් ගෑන ළමයේ වැඩිදිය පැමිණීම මඟුලක් කියලා ඔයාලා කියනවා. ඇත්තට මේක අල මඟුලක් නේ. එතනින්ද නම් මේ ළමයාට දුක් කරදර වැඩි වෙන්නේ. එතනින්ද නම් මේ ළමයාට ප්‍රශ්න වැඩි වෙන්නේ. එතනින්ද නම් මේ ළමයා කිලුටු වෙන්නේ. ඔයාලා කියන්නේ කිල්ලට අහුවෙලා කියන්නේ. කිල්ල කියලා කියන්නේ කිලුටු කියන එක. ඒ කියන්නේ අසුබ කියන එක. ඒ ළමයාගේ ජීවන චක්‍රයේ පුරාවටම වද වේදනා, නිින්දා, අපහාස, අපහසුතාවයන්, කායිකව මානසිකව දැනෙන පීඩාවන් ඇයට උරුම කරලා දෙන අසුබ දැන් ඔයාලා මංගලයක් කියලා හෝටල් වල දැන් ගන්න මඟුල. මේ වල මේ හොඳ රාගිය බුද. අනුරාපරණය කොලාරි. තින්සලයාට වෙච්චිද? බෞද්ධයාට වෙච්චිද? හෙල සංස්කෘතියෙන් කරපු දෙ රහසි ගතව පැම්බදුනක් වක් කරලා අරණ්‍යාව නාවලා ගියේ ඇතුලේ කුමරි බබසර කුමර බබසර ඇතුව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව්බව විහරණය යුක්තව ආචාරශීලීව ජීවිතයට මූණ දීපන් කියලා සීලේ පිටවන උත්තරීතර අවස්ථාව මේ ළමයා විසුනනවා. මමුලක් කියලා එකක් අරගෙන මේ ළමයා විසුනනවා. මිනිස්සු හතර දිබ්බාගේ මිනිසුන්ට එළගිය බත්මාළු පිළිවෙල ආරක්කු ගෙනල්ලා කන්න දීලා බොන්න දීලා ආරණාමයාගේ ලැජ්ජාබය ටිකක් නැති කරලා පාටියක් දාලා බජවු දාලා විනාශය. ඒ කෙල්ලව විකුණලා ගෙනල්ලා තිබ්බ ඇල්ලපොල සල්ලි ගන්නවට වඩා අකුසි වලට බහවා. මේ මෙතන ඉන්න අම්මලා කී දෙනෙක් ඔය වැඩේ කරලා තියෙනවද තරම් මේ කෙල්ල? තමන්ගේම දුවට කීවා කී බාරක් ඔය වැඩේ කරා. ලැජ්ජාබය එල සංස්කෘතියේ බෞද්ධ ගතිය දෙනවා නම් කවදාකවත් ඒ වාගේ නිවට වැඩ කරන්න. මගුල් ගෙදර බලන්න ඔයාලා. මගුල් ගෙදරත් එහෙම එක. හිර ගන්නවා කියලා නේද කියන්නේ කතාව බඳිනවා. හිර ගන්නවා, හිර වෙනවා. හිර වෙනවා නම් අය මගුලක් තියෙනවා ඒක. හිර වෙනවා නම් එතන ආව මගුල. ප්‍රශ්නය වේදනාව දුක අනගාතුව අවුල් ජාලාවකට මැදිවීමක් නෙවෙයි. එතකොට මහණෙනි මාව මගුලක් දෙන්නට කතාද ගැනීම මංගලයක් නා. ඒ කතාද යතරලා මහණ වෙන්නේ ඒක අවමගුලක්. ඒක මගුලක් වෙන්නේ. ඒක තමයි මංගලය. අර කාව මංගලය. හැබැයි ඔයාලා අවමංගලය කියලා කියනවා මලගෙද. මන් දකින්නේ ඒක තමයි පුතා මගුල. මොකක්ද ඒකේ තියෙන මගුල? ඒකේ තියෙන සුභ භාවය මොකක්ද? අංශ භාගයේ හැදලා අවුරුදු 7ක් 8ක් දුක් විඳ විඳ ඉන්නවා අපච්චි කෙනෙක්ගේ යතුන. කොන්ද පැත්තේ ඔක්කොම දියපත් දාලා තුවාල හැදිලා වලවල් හැදිලා ගන්ධ සාරේ බෑ මේක ගල්වමින් ඉන්නේ. ඒ වුණා මෑරෙනවා. කර්මානුරූපෝ විපාක දෙන්න තිබ්බ අකුසල කර්මයක් විපාක දීලා විපාක දීලා කර්මයේ ඉවර වෙලා එඳන් මැරෙනවා. ඉතින් දුබයි. උන්දා කර්මයේ නිමා කෙරුවා සුබයි. දුක් විඳපේට අතහැරියන් සුබයි. හතර වර්ගයේ නෑයෝ එකතු වෙලා දුකසේ අර මනුස්සයා දිහා බලාගෙන කනගාටුවේ වද වේදනා විඳපු එක ඉවරයි නිමයි. මෙතන කණ්ඩායමක් අඩන වෙලාවේ එයා මැරිලා ගිහිල්ලා යහපත් භවයක උත්පත්ති ලැබලා හොඳ මව්පුතුන් ඉපදිලා නම් ඒක සුබයි. නමුත් අපි එතෙන් වෙලා ඉඳගෙන නන්දනවානේ පෙරේතියෝ. බොරුවට බොරුවට අහනවා අර සුබ වෙලාවේදී අසුබයි කියන්නේ. අසුබ වෙලාවේදී අපි hina වෙනවා සුබයි කියන්නේ. මගුල් ආමගුල් අදටත් වෙන්නේ නැහැ පුතා. අපි බුදුහාඳුනන්ගේ කාලේ කොහොමද තිබිලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා ඒක දිග කතාවක් මම කියන්න යන්නේ නැහැ. දිග කතාව
ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා මඟුල් මොනවද ආව මඟුල් මොනවද කියලා තෝරගන්න බැරුව මිනිස්සු අතර මතකයක් මක් ඇවිල්ලා ලොකු අර්බුදයක් ගොඩනැගිලා දෙයියන් ද කිව්වාම දෙයියොත් පුතා අපිට වඩා රාජිකයි මේ අපරාධ බෙදුවා. මිනිස්සු අර කණ්ඩායම් තුනකට දීප්ත මංගල සුත මංගල මුත මංගල කියලා කොටස් තුනක් තිබ්බන්. ඇහැට පේන ලස්සන එව්වා මංගල, කනට ඇහෙන මිහිරි එව්වා මංගල, ඇඟට දැනෙන සුමට තිරිදු පහස මංගල කියන කණ්ඩායම් තුනකට බෙදිලායි කියන්නේ. ඒ කණ්ඩායම් තුනටම දෙයියොත් බෙදුනා කණ්ඩායම් වල. ගැටලුව වැළඳුණා. ඒ ගමන දෙවි මහ රජුවන්ට කිව්වා සක්‍ර දේවේන්ද්‍රයා රාගික ලෝකේ රාජ්‍ය වූවක් ප්‍රත්‍යේන්ද්‍රය කියලා කියන්නේ හරි රාගික චරිතය. දිව සැපනේ වලදානි සාමාන්‍ය දිව්‍ය රාජයන්ට අත්වඩ ඒ අති ලෞකික රාගික දිව්‍ය රජුවන්ට කිව්වනම් රාජ්‍යව තසරණ වුණා. මේකට ගැටලුවතෝ විසඳගන්න බුද්ධියනේ. හැබැයි යාට දිවසින් බලන්න පුළුවන්. ඉතින් මාමුදුරුවන දිවසින් බුද්ධිය අතර දිවසින් බුද්ධිය බලන්න බලන්න ඉවසින් බලන්න පුතා බලන්න බුද්ධිය දිනවා ඈ බලන්න ඉවතියෙන පුරුදුකේ මා අපිට අල්ල ගන්න බැරි හොරෙන් බලන අල්ලන එහෙම කියලා බලන රජු බුද්ධි බලන්න අපි නෑ බලන අනිත් ඒවා තේරෙන්නේ මේ ලෝකේ නිර්මාණය කරන්න පුළුවන් එකම උත්තරීතර කතා තමයි මනසින් උසස් මිනිහ. සක්‍ර දේවේන්ද්‍රයා බලනවා එයාගේ ඥානේ දිවැසින් බලනවා බුද්ධියෙන් යුතුම ශ්‍රේෂ්ඨ පණිවරයා බවද මේ ගැටලුවට විසඳුමක් ගන්න පුළුවන්. කකිනා බුදුහාමුදුරුවෝ බුද්ධිය රජු මනුෂ්‍ය ලෝකෙමයි දෙවියන් කියනවා ලංකාපව මනුෂ්‍ය ලෝකෙද මනුෂ්‍ය ලෝකේ ඉන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ගැටලුව ඉදිරිපත් කරන්න උත්තර හම්බෙන. ඒගම මැදම රාත්‍රියේ එනවා ජේතවනාරාමයේ කාලෝක කරගෙන ඇවිල්ලා දෙවියෝ වන්දනා කරලා බුදුහාඳුනුගාවින් ඉඳගෙන කියනවා බෞ දේවා මනුස්සාච මංගලාගිය චිත්තයෝ ආකර්කමන සොත්තානං බ්‍රුවේ මංගල උත්තමං. ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ මංගල කාරණා කවරේදයි දැන ගැනීමට දෙව්ගිනිසු සහිත වූ මේ ලෝකේ බලාගෙන ඉන්නවා. කුතුහලයෙන් ඉන්නවා. ප්‍රශ්නයක් ඇදිලා තියෙනවා. ඒ නිසා අප කෙරෙහි මහත් වූ කරුණාධ්‍යාසයෙන් මංගල කරුණු දහක් කරුණු දේශනා කොට වදාළු මැනවී කියලා ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ බුදුහාඳුරු මංගල කාරණා 38ක් දේශනා කළා. ඒ 38ේ 1, 2, 3, 4ක් තමයි මම මේ වෙලාවේ ඔබට කියන්න හදන්නේ. දානංච ධම්මචරියාත ඥාතකානංච සංඝව අනවජ්ජානි කම්මානි හේතම් මංගල මුත්තම යන මේවාද මඟුල් කර්මය. මොනවද? දානංච දන් දීම ආන්දරු ගන්න වෙලා කියන්නේ දෙන්න කියලා තමයි. ගන්න නම් කියන්නේ මොනවද කියලා හිතේ. ඇත්තටම දෙන්නේ හොඳ. අය ගීයෝ පැවිද්දෝ කියලා නෑ. ගී පැවිදි හැමෝම දෙන්නේ හොඳ. ඇයි? දුන්නේ හොඳයි. නුදුන් දෙ ගන්න. එහෙනම් දෙන්නේ කොහොමද? දුන්නා මොනවද ලැබෙන්නේ? සස්වරතා සුවන්නතා සුසංතාන සුරූපතා ආදිපත්‍ය පරිවාරා සබ්බේ මේතේන ලබ්බති. සබ්බේ මේතේන ලබ්බති මේ කියන්නා වූ සියලු දේවල් ඔබට ලැබෙනවා. මොන අධිපතිභාවය පරිවාර සම්පatti කණ්ඩදුන්නොත් බල්ලෝන්නත් අධිපත්‍ය දෙනවනේ අපච්චිනේ. කොල්ලොත් එයි බල්ලොත් එයි ඔක්කොම එයි අපි දුන්නොත් නැත්නම් නැත්නම් ගෑණි මිනිහට ආදරය කරන්නේ මිනිහා ගෑණිට ආදරය කරන්නේ දෙන්නාගෙන් ලැබෙන්න තියෙන යුතුයකම් ටික බෙදාගත්තොත් නැත්නම් ඉදි ඉන්න දෙන්න දෙපැත්තට කැඩිලා නැත් දෙමව්පිය දරුවන්ට දෙන්න ඕනේ ඇයි දුන්නත් දරුවෝ රැඳේ
දරුවෝ නැදෙන්නේ දෙමව්පියන්ට දරුවන්ගෙන් ලැබෙන්න ඕනෑ දේවල් ලැබුණ නැත්නම් දෙමව්පියෝ ඉදී නෑ මානු නිවාසයක් හරි හොයාගෙන යනවා නැත්නම් පාරක් නැහැ හිතා කණ්ඩායම් ඔවුන් ලැබෙන තැනක් හොයාගෙන ඒක නෑත් නේද දැන් අලි මිනිස් ගැටුමක් තියෙනවා මොකද වෙලන්නේ අලියාට ජීවත් වෙන්න තිබ්බ පරිසරය දුන්නේ නැහැ අලියා ඒවගෙන හොයාගෙන එනවා ඔවුන් ජීවත් වෙන්න ඕනෑ පරිසරය දැන් ඒකට ගැටුමක් ඇති වෙලා තියෙනවා සමාජයක් ලංකා පරිසරයක් එඳ අපි දෙන්න ඕනේ නිදහස ආදරය කරුණාව දයාව මෛත්‍රී සෙනෙහස කෑම බීම ඇඳුම් පැළඳුම් මේ සියල්ලම අපිට දෙන්න පුළුවන් යමක්ද ඒවා දෙන්න ඕනේ දුන්නේ හොඳයි නුදුන් ලේකන්න පෙර සංසාරයේ දීපු හැටි තමයි ඔය ලැබිලා තියෙන්නේ මේ දීපු හැටි ලැබිලා තියෙන්නේ කරගත් වැඩේ තමයි ඔය ලැබිලා තියෙන්නේ. ඔබ දුන්නාට මොකද? ප්‍රියමනාප ලස්සන අඩූපන් වලින් යුතු මානව රූපයක් ලැබෙන්න තමහර විට දීලා නැහැ. ඔයාලා නම් යාපමානක් දීලා ඔයාලා දැකලා ඇති මේ සමාජයේ ඉන්නවා ආංග විකර වෙච්චි විකෘති රූප තියෙන මන්ද බුද්ධික වෙච්චි කර්මානුරූපව තද බල රෝගාබාධයන්ට ලක් වෙලා මානවයා තිරිසනෙකුටත් වඩා දුක් විඳින බවයන් ඉන්නවා දැකලා තියෙනවා නේද? මනුෂ්‍ය ලෝකයේ ඉපදින. හැබැයි සංසාර ගමනේදී පිටුතුනේ ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන විදිහේ පරිත්‍යාගයන් අපෙන් වෙලා නැහැ. ඒ ලැබෙන්නට ඕන සම්පත් හීන වෙන විදිහට පරිසරයට හානි කරලා සතාති උපාවාට හානි කරලා මේ ලෝකේ විනාශ වෙන දේවල් කර කර ඉඳලා තමයි මැරිලා තියෙන්නේ මරණ මාර්ගයේදී කරන ලද පෙර අකුසල කර්මයක බලය හේතු වෙලා මනුලෝ ඉපදුනා මනුලෝ ඉපදිනා ඒ කර්මයේ විදින්නට සලස්සලා තියෙනවා තිරිසනෙකුට කර්මයේ විපාක දුන්නාට දැනෙනවා ආඩු මිනිස්සෙක් වෙලා ඉපදිනා කර්මයේ විපාක දෙනකොට දැනෙනවා වැඩි ඒ නිසා තමයි මනුලෝ ඉපදිනා මනුෂ්‍ය ලෝකේ තියාගෙන මේ විදිහේ සත්බල කර්ම රෝග අපිට හැදිලා විපාක දෙන්න පටන් ගන්න. ඒක අවබෝධයෙන් ජීවිතේ දන්වා හරිනේ මම මේ පෞවි ආත්‍රේ මාසේ 8 වෙනිදා. බණක් කියන්න ගිහිල්ලා මහව පිටණියක ධර්මාසනයේ වුණොත් මට දී නැතුයි. මම දන්නේ නැහැ මම ලෙඩක් තියෙන බව. කොහොම හරි ලෙඩක් හැදිලා මට දී නැතුයි. එම මහාව ඉස්පිතාල දාර මහාව කුණෑගල දාර මට කුණෑගල ඉස්පිතාලේ දී එනකොට රෑ දෙකට විතරයි ඇති ප්‍රබුද්ධ දී එනකොට රෑ දෙකක් මං රුපියල් ලක්ෂ 20ක් පොතේ දාලා තිබ්බා ලෙඩක් තුනක් ගන්න ගියා මට දී ආවිලා ඇනේ ඉඳගෙන මම කල්පනා කෙරුවා ලෙඩක් තුනක් ගන්න ලක්ෂ 20ක් පොතේ දානවා දැන් මට දී නැතුව ගියා දාර මාර්ගනේ උඩම ඒක දී නැතුවම ගියා නම් ලක්මිත් ඒකත් මහ මායාවක් බොරුවක් නේද මාතර සේවයට යමෙක් ලෝකේ ළඟී නම් මා රජමුණු වෙලාවක ඔවුන් බලාවි ඒ නිසා ලක්ෂ 20 වැඩක් නැහැ කියලා මම ටිකට් ලබාගෙන එනින් ගමු ලක්ෂ 20 මාර්ගෙට ගිහිල්ලා පන්සලේ අඩුවක් තිබ්බා ධර්මශාලාව වැදුවා ලිත කාඩුවක් තිබ්බා ලොකු නිදාක් යපුවා ඒ වගේ වැඩ නිමා කරා දැන් මේ පාරතේ ජන්මදිනේ එනවා දැත්තක් බල පහ මගේ ඒකට නියුක්ත කරන්න මම කෝටි 8 විතර වැඩ කොටස නිමා කරලා තියෙනවා පාරතේ මේ වෙනකොට එදාට නියුක්ත කරනවා අවුගන් බුදු පිළිම මාර්ථේ නිර්මාණය කෙරුවා කලාවට මුනලා සාතු දෙකට පොඩි ආඳුරුවකට මේ මාතිකාගාරයක් හැදුවා ධර්මශාලාවක් හැදුවා විතර බැලඳ මේවා ඔක්කොම මගේ පරන්තරි ජන්මදිනයේ නිරූප කරනවා දුන් දෙසුඳයි මුදු දෙකම නිකන් හිතන්න මම ඇත්තට මේ වෙලාවේ 100 විතර දෙනවා ගියා මොන කරන්නේද අර ලක්ෂිත බෙදා ගන්න කහතරි එක එක පන්තරල් ලොකහඳුරු මැරිච්ච ගමන් ඊළඟ පරම්පරාව මඩු කියනවා ඊළඟ පරම්පරාවේ ඉන්න ආඳුරුන් ටික ගහගන්න. ගහගෙන නඩු කියා ගන්න.
අර පන්සල බෙදා ගන්න. ඈ බුලන් පැවිද්දාට දැරෙන්න ඕනේ ගියාට වඩා දුන්නේ කොහොමද? නුදුන්නේ ගලයි. අත්හල යුතුයි. අත්හැරීම තමයි නිවනට ළඟ. එයින් ධර්මයේ ගොඩ නැගී මේ භෞතික වස්තුන් අල්ලාගෙන ඉඳලා මොනවටද? විචුන් මහන්සේ තාතුකාරී කුරුල්ලෙකුට නිදාසේ පියාඹන්න ඕනේ අපතේ තියෙද්දි උසාවියේ පයින් උසාවියේ ගිහිල්ලා පරම්පරාවේ ආදුරුත් එක නඩු කියනවට වඩා හොඳ නැද්ද? පාර්ක බැලලා පාත්‍රය අරගෙන ඉගා කපන්න. මේක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ. ඒ තරම් ප්‍රාථමිකයි පුතා. ගිහි පැවිදි කවුරුත් දෙන්න කැමති නැහැ. මේ මොහොතලා හිටියාද? මම මතනේ ඉඳලා ලක්කොල්ලා කාලේ සාමාන්‍ය ගැටය කාලේ වන්දහම් පාතල්ගේ පන්සලේ සීල් ගන්න යන අපේ ආන්දරු අපි කොල්ලන්ට කියනවා වයසක අම්මා කෙනෙක් කියනවා ඒ උන්ද ලොකු වක්කමක් තියෙන දරුවෝ නැහැ ස්වාමියක් නැහැ තනියම ඉන්න ලොකු සොල්දර ගෙදරක් තිබ්බේ ඉතින් කලින් අක්කර මම හිතන්නේ සියයක් විතර දෙනවා ලොකු වක්කමක් තියෙන ධන කුේරේගේ බිරිඳ ඉරත්තේ වාගේ අට ගෝම් විතරයි තියෙන්නේ අන්නෙත් නෑ දෙන්නෙත් නෑ පෙරේත කොම ධනන්ත වාගේ වේලින සිල් ගන්න එනවා මෙහෙත් ඇති මේ ගොඩක් ඇති ආයේ දෙකක් නෑ අය මම දන්නවනේ ආදරෝ බණ කිව්වහම දහම් පන්දු දානවනේ දර පූජා වන්වලා කරනකොට දහම් පන්දු දානවා එහෙමද පේනවත් අඩුයි ටිකක් අපිට කියනවා බලන්න කියලා ඕන් දහම් පන්දු දාන වෙලාවට බල බල ඕන් දගේ ඇති කියලා අපි බලාගෙන ඉන්නවා හොඳක් ගැටයක් ගහගෙන ඉන්නේ අර ඔතරි කොටේ ගැටේ ගහගෙන ඉඳලා ඒක ලෙහලා එක එක අරන් බලනවා මේ ඉතරල ඒ කාලේ තිබ්බා අර බල නැති මේ කුල කියන සත පහේ දහයෙන් වාගේ ඇල්මිනියම් වලින් වාගේ හදලා සත පහේ දහයෙන් වාගේ තිබ්බා මේ උන්ට බලලා 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 ඒකත් තෝරලා එනකොට කරලා දාලා සාදු කියලා කී විදේල සත විපාක ගන්න කියන්නේ අවසානයේ නිකම්ම නිකම් මැරිලා ගියා අර ඔක්කොම ලෝකයාට අඬදබල වෙන්න නඩු කියා ගන්න ආදරවාරිගේ ලෝකයාට අතෑරන මැරිලා මේ කුරු වෙලා යන විකට අපච්චි අපි සතු සියල්ලම දීලා මරණත් මොකද දරුවන්ට දෙන්න තියෙනවා දරුවන්ට දීලා සහෝදරයන්ට දෙන්න තියෙනවා සහෝදරයන්ට දීලා ආගම ධර්මයට දෙන්න තියෙනවා නම් ආගම ධර්මයට දීලා ජාතියේ කුලයේ ගෝත්‍රයේ දෙන්න තියෙනවා නම් දීලා රට වෙනුවෙන් දෙන්න පුළුවන් දේවල් දීලා අපිට නිදහසේ මැරෙන්න වටපිටාව හදා ගන්න පුළුවන් නම් මේක ශ්‍රේෂ්ඨත්වය. නමුත් දෙතේ දෙන්නේ නැහැ. ඇයි? ඇයි දෙන්නේ දෙන්නේ නැහැ? ඈ? ඇයි තාන්නා? අකුසල් කුල් තුනක් තියෙනවා. මොන අකුසල් දා අකුසල් කුල්? ලෝභ, දේස, මෝහ. ඔකේ බරපතලම අකුසල මූලය මොකද්ද? නපුරු මේක. මොන බරපතලම උදලා කියන්නේ? ඔතන බරපතල දරුණු නපුරුම එක තමයි මෝහය. මෝහය කියලා කියන්නේ මෝඩකම. මෝඩයාට තමා පුතා මේ කුරු වෙලා යන ලෝකෙ දෙන්න හිතෙන්නේ නැහැ. මෝඩයාට තමා තරහයි. මේ අම්මා බැලනහම තරහයි මෝඩයාට. බුද්ධියෙන් බැලුවා නම් මගේ අම්මා මට යහපත් මාර්ගයේ යන්නට මගේ වැරද්දක් නිසා මෙහෙම කිව්වේ. මම ධර්මා මට බැන්නේ මම හරියාමම විදියට ගෙදරක මේ වැඩ ටික වත්තන්නේ මගේ ස්වාමියාගේ ආවතේ වැඩ ටික කරන්නවම් මට හරියට තේරෙන්නේ සංස්කෘතික සංස්කෘතියෙන් දෙකක් අපේ පරම්පරා දෙකක් අපි ඒ හින්දා අම්මලාගේ වයසට ගැළපෙන්න අපි ජීවත් වෙන්න ඕනේ කියලා තීරණයක දෙන්න බැරි හින්දා දැන් ධර්මා බලනකොටම කියනකොටම මේකි කුලප්පු වෙනවා
ලේලියා කුලප්පු වෙලා නැන්නේ ඉන්නේ. ලේලියා කුලප්පු වෙලා නෑ දමලා වෛර බැඳගෙන. ආගෙදර මිනිහා දෙපැත්තෙන්ම දැලෙනවා. ගෑණියක් තෝර මිනිහක් තෝර. මේ අම්මා තෝර. ගෑණිය අම්මයි දෙන්නම තෝරන දෙන්නම බේර ගන්නත් බැ මිනිහා ගියේ තව ඉතුරුක් ගෙලිය වාගේ. දෙපැත්තෙන්ම කැපෙනවා පුතා. එක පැත්තකින් ඉර වෙනවා අනිත් පැත්තෙන් කැපෙනවා. අම්මගෙන් කැපෙනවා ගෑණියෙන් ඉර. මිනිහා මානසික ආතතියෙන් ඉන්නේ හැම වෙලාවෙම ඔය ආරෝණ කියන ගේවල් වල 100ට වැඩි ගානක් ගේවල් වල ආදුද ඒ අරුත තියෙන ගෙදර මිනිහාගෙන් අහන්නේ කොහොම ජීවිතේ කියලා. ජීවිතේ මීරස පිස්සුවාගේ මිනිහා. කොරන්න දෙයක් නැහැ නිකුණ දෙන්නේ. කරුමේ නම් වෙන්නේ අපච්චි ඒ ගැන. පින් කරලා පිළිමේ කියලා ඉපදෙනවා කරුමේ අත. අර කරුමේ අගෙල්ල ගත්තේ මම නම් ಜಾති ಜಾති වා. පැවිද්දව ලැබේවා. සතර වන්දනාතුරු නිවන් දක්නා ජාති දක්වා සතර ගමනේදී විවාහයක් කියන එක මුණ නොගැසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විවාහය කියන්නේ අපායට ඇදගෙන යන මඟ. නිවනට බාධා කරන දැන් ඒකට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ යසෝදරාවත් අතහැරලා රාහුල කුමාරයත් අතහැරලා අපේ ඇති දැන් හොඳටම ඇති තව තව බැඳි වැඩි වෙලා මම මේක ඉර වෙනවා සංසාර ගමනේ. ඒ නිසා මම අත්හල යුතු වෙලාවම මෙයයි කියලා යසෝදරාව අතහැරලා යනවා නේද බබා හැම කිදාවේ බලන්න දැන් යසෝදරාව ඊට පස්සේ අතාරින්නට මිනිහගෙන් අල්ලාගෙන නඩු කිව්වා ඈ රාජ පරම්පරාව දෙක අයියදී යසෝදරාවට දූතය ඇරලා ආල්ලලා පුදරාගෙන ඇවිල්ලා ගෙදර තියාගන්න තිබෙන්නේ පරම්පරා දෙක රජු ඈ වැඩි සබ මෙවුවා නරුවා ගෙන්න ගන්න තිබ්බා සාක්කී රජකම උරුම කුමාරයාම නම් යසෝදරාව විලාප කීකියා පාර දිව්වා නෑනේ ඔය යසෝදරාවත් බලන්න ඔය යසෝදරා චරිතේ බලන්න ඒ විතර පරිත්‍යාග දීලි ගෑණියක් මට නම් හම්බ වෙලා නැහැ අපේ අම්මාවත් නැහැ අපේ අම්මා ගාව යසෝදරාව මේ තියෙන ගුණ නැහැ කියලා මම දන්නවනේ. ඈ තාත්තා මැරෙනකන් තාත්තා ගෙදර ආවෙනත් උන් පිළ වෙලා ඉඳගෙන කාන්ති දිග ගහන්නේ මිනිහා තමයි. ඕ මේ මිනිහා තමයි ජීවිතේ ඉන්නව මහර. අපි පාඩම් කරනවා අම්මා තාත්තා වගේ පිළ වෙලා ඉඳගෙන ඉන්නවා අරන් ගායන කවුද කියලා. තේවා කරනවා බොනවා. ඈ ඒ උදාර කුපිලක් මාර්ගේ රැයි මාරයි මේ උදායෙන් බලාගෙන ඉන්නවා අප්පා ප්‍රියවල්ල බයයික අතාරින්න එයා සෝදනා ඇතෑනිය සංසාර ගුරුද්දේ ඇතින්ම අයියේ ඇතෑනිය එයා සෝදනා මුව ජාති වෙද ඵල මුව උපන්නේ එම ජාති විමර්ශනයක් කරන්න. හිතන්න ඕනේ. තනියෙන්.
ඕකට අඳුන ගත්තාම නැන්දලා මාමලා දේලිලා නෑනලා බෑනලා ඌරලා මස්තිනාලා කිව්ව ඔවුන් අවුල් කරනවා නේ වැඩි. ඈ පුදුම අසාධාරණයක් උනේ බබා අම්බෙච්ච දාලේ මොන මිනිහදයක් ඈ යනවා බුදු වෙන්න. ඈ මේ වාගේ පෞකාරයේ කොහෙද ආයේ ඇදගෙන වලු දෙයි බුදු වෙන්න. දෙන්නේ නෑ බුදු වෙන්න. බත්කන්න තියන්නේ උසාවියේ නඩු දාලා වන් දීලා යක්ෝදරාවත් ඇයියා මාතර පුරුද්දට ආන බුදු වෙන්නද කියේ දෛවඥයන් කී පරිද්දේ එහෙනම් ඔයාට බුදු බවම ලැබේවා කැලේ තියන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා අවුවේ තියන රස මාඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලික සෑදේවා බලන්න යසෝදරාට ස්වාමියාට ලැබෙන්නට තියෙන සියලුම සම්පත් රැකවරණය ලැබිලා ලෝතුරා තථාගත මාමෑණී බුද්ධ රාජ්‍යයට පත් වෙන්නට වරක් ලැබේවා කියලා ඇය ප්‍රාර්ථනා කරනවා. ඇය ප්‍රාර්ථනා කරනවා බලන්න පරිත්‍යාග ජීවිතේ පූජා කරනවා. පන්සාර ගමනේ සාරාංශයේ පල්පලස්සය සිදත් බෝසතුන් සමග පාරමී ධර්මයන් පුරාගෙන ආපු යසෝදරා ආ දුර ගමන් මාගේදී ඇයට තිබුණු සංසාර පුරුද්දව සියලා ඇය අතහැරලා ගියපු වෙලාවේ අර ස්වාමියාගේ දාන පාරමී බලයෙන් ඇයට තිබී ඇය අත්හැරවලු. ඇය අත්හැරවලු පුරුදු කරගෙන නම් තා අත්හැරි අල්ලාගෙන මැරෙන්න මේ ඔට්ටු වෙන ලෝකේ අත්තරින් පුරුදු වෙනවා. ගිහි සැප අත්තරින් නෝ. පැවිදි සැපේ නෙන්න ඕන. පැවිදි සැපයත් අත්තරින් නෝ. නිර්වාණ ගාමී වෙන්න ඕන. ඒකද ජීවිතේ තනන්න ඕන. ඒ නිසා කීවත් ඔබ ඔබේ කාලේ ඔබේ ක්‍රමේ ඔබේ ධනේ මේ වස්තු තුන ලෝකේ වෙනුවෙන් පූජා කරන්න. ඔය වස්තු තුන තමයි මදා දෙන්න පුළුවන් වස්තු තුන. කාලයයි ක්‍රමයයි ධනයයි. මේ වස්තු තුන එකතු වුණාම තමයි දානයක් ලස්සන වෙන්නේ. දානයක් ඔබ වැඩේ. ඒවා අපි ලෝකයේ වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ. ගිරවෙකුට උපස්ථාන කරනකොට අපේ කාලේ සහ ශ්‍රමයේ දෙක වැය කරන්නේ. පන්සල අසුද්ධ පවිත්‍ර කරනකොට සම්දානයකට යනකොට අපේ කාලේ ශ්‍රමයේ දෙක වැය කරන්නේ. උදේ දානේ පිළියෙල කරනකොට කාලයයි ශ්‍රමයයි ධනයයි තුනම අපි පිළියෙලට යොදවපුවාම ප්‍රණීත වටිනා දානයක් හම්බෙන්නේ. එතකොට තමයි පිංතිද්ද වෙනවා වැඩි. පරම්පරාවෙන් පරම්පරාවට ඒක වහුරු කරගන්න පුළුවන් ගේ ඇතුලේ දාන දෙනවා. අපිට පුළුවන් නම් හිත උදේ තියෙන දානි කඩේ ගිහිල්ලා කඩේ සෝමියසගේ තියෙන ඉන්දියාපෝල් ගෑවිල්ල දෙකන ඉන්දියාප 30ක් දාන්න කිව්වා, බෝධි ටිකක් දාන්න කිව්වා, සම්බෝල ටිකක් දාන්න කිව්වා, ඔක්කොම ටික ඔතලා කොපීනේ කොබලා කියලා පස්සලේ මේ උදේ තියන්නත් පුළුවන්. ගිහිල්ලා ඉන්නේ ඉන්දියාපෝගේ නා හැබැයි මාමගේ පුරුවන් කාල ටිකක් පැගෙන්න දාලා පිටි කොටලා ඒවා සම්බලා ඒවා අතව පුදු කරලා හලලා උණු අතු ටිකක් පුදු කරලා නිමෙන්න තියලා ඉන්දියාපෝ මිදි ටික අරලා ඉන්දියාපෝ වගේ ටික දාලා මිලි කරලා තට්ටු වල තියලා වාක්‍යෙ තියලා සම්බලා තමන්ම පොල් ටිකක් දාලා හොත්තක් හදලා සම්බෝලයක් හදලා අමරලා දුවත් ඒකට එකතු කරගෙන මහත්යත් ඒකට එකතු කරගෙන සියලු දෙනා මේ රාත්‍රී වෙලා ප්‍රණීත දානයක් හදලා උණුම පිටි කරලා හාමුදුරුවන්ට පිළිගන්නලා ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා සෙසුකොටස් මහා සංඝරත්නයට දෙනකොට අර තමන්ගේ දෑතින් කාලයේ ශ්‍රමයේ ධනෙ වැය කරලා පිළියෙල කරේකේ වටිනාකම පරම්පරාවෙන් පරම්පරාවට ආචාර්යමත් විදියට සැකපල ගෙනල්ලා දෙනවා. හැබැයි කඩේ ගිහිලා ආටෝපේට සාලෝපේට කම්මැලියා කුටිිතයා බුදියා කියලා ගෑවි බුති මේ තයන් රගොරාවයි බයික බුදිය ඇනේ විතර තාක්කු කොල්ලන්නේ වගේ අර දාන්නේ දැන් නම් අයකුවත් හදන්න වෙලාවක් නැහැ. කඩේ මොනවා හරි ගෙනිලා පූජා කරමු. අලු කතා නැහැ නැගිට අර කිව්වේ සතපි මේ නැගිට ලබයි කියලා යාරගෙන කඩේ ගිහිල්ලා අර සෝකේස් එකේ නැතුවා ආදි විදි ඉන්දියා පොතලා සොපින් එකට දාලා කිරිවල ගොතරිය එකට දාලා ගැට කාලා එකක් දාලා සම්පෝල ගොතරිය එකට දාලා ගැට කාලා එකක් අතොත් අරන් ගියා දාගෙනවා පවුම පව
කම්මැලි කුසීත කමෙන් යුක්තයි. මේ වර්තමාන පරපරාව ශ්‍රී ලංකාවේ කම්මැලියෝ කුසීතයෝ. දැතද ඉතර අම්මා අපි බුදියාවේ පාන් ඇදුවේ කල්කොල පොල්කොල ගල්ලෑ මල්ලෑ වැටකෙයියා දුරුකෙයියා මෙවුවා ඉනලාරන් ඇදුවියා නේද බුදියාව ඈ දැන් බුද්ධාගේ කරු දෙන්නේ ඔක්කොම නිකන් ආදරෙන් වා පාන් ඇදුවා කියන්නේ බණමඩේ මම ගෑනියා කියනවා නම් මීගොඩ නෑ දැන්ිනුර කොම්පෙන්ඩ අද තියෙනවා කොහක් නැහැ නැහැ ඒ තරම් කුලේ ඒ තරම් මාන්නේ ඒ තරම් සුද්ධකි ඇමේනියේ සුද්ධකි ඇමේනියේ මෙවුනා ඒ නාරු අක්කෝ මිනික්ක ඇවිආපා වාක්තිය පෙට්ටිය පත්තිය බැලුනා පලාලිය මාගල එවුවා නෑ අපේ විතර 10 දෙනයි 5 දෙනෙක් විතර එකට ඉඳන් කරපත් ගන්න. අම්මා මාදර කියලා ඉවරලා පොඩි පොඩි විගාම් වල පාදලා දුන්නාම ඔක්කොම ගිහලා අර මාගලේ ඉඳගෙන කනවා. ලොකු ලොකු අය ඉතන කාලා ඉවරලා තුන්දිය උගේ ඉතුරු වෙච්ච ඒවත් කාලා බැදුනේ වැඩිච්චේ උවත් කාලා ගන්නේ රයන්. ඊයේ මයි රෝගයක් තිබෙන්නේ කිල්ලේ කියෙත් නෑ අපේ අම්මලා මේත් විදෙන්නේ මේක ජේසුස් වහන්සේට ඇර ගැහුවා වගේ මේත් විදලා 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 වදලා බලමු මේක කරන්නේ ඒ වුණායිනේ නෑ අංගමාන පුදුම විචූරණ සංස්කෘතියන්නේ තියෙන නෑ අපේ කම පෙළඹීම පෙළ සෞඛ්‍ය මෙව එකක්වත් තියෙනවද නෑ දැන් අර දොස්තර නඩු දා පැමිණි ජේතන් කාගලු මේ උන්ට ලවද ගෙනවා අපර මී ගොඩ ගන්න ළමයි හම්බෙන්නේ නැත්තේ උඹ උඹන් නෑ නේද උඹ ගන්න ළමයි හම්බුණා කියන්නේ ඒක මී ගොඩ ගන්න ළමයි කොහොමද ආනෝගින මාන කොරන කොල්ලු නේ මට එහෙම කොහෙලා දෙන්නේ ආමලා මී කොට මාතර රකින්ද අනුරාධපුරේ උගල දෙන්නේ මී කොට කවුද නෑ වොන්නේ නෑ යම කියමුද ආදිරෝණ පුළුවා කාලය ආදිරෝ රැකගෙන 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 ඇවිල්ලා තියෙනවා පරම්පරාවේ පරම්පරාවට මේ ඉන්න මිනිසු තුඹමනාවක් නැත්තම් දැන් මේ ආදුරු මීගොඩ. ඈ මීගොඩ මේ ඉන්න ගෑනුන්ටයි ළමෙක් හදලා පූජා කරන්න බෑ බන්දන. ඒක මානලා බෙල්ලෙන් කරලා විදිකාන්න පුළුවන්. මේ තුබ පිටා මානලා දාන්න පුළුවන්. ඒකොල්ල සල්ව දාගෙන එනම නිවන් යන. හතරම ආපායි නැහැන්නේ. හතරම ආපායි. මෙදා පාර ගෑනු කොමවත් හඳුනා නතර පාර. ඔය නිවීම රුන්දලාට නා. හතර වතනාතුරු මනුෂ ජීවිතයක් අත් හම්බෙන්නේ අපච්චි. ඔව් දැන් අපේ යාමලා 10ක් 12ක් ඔය ගරේ නාම කෙනෙක් ඉන්නවා දරුවෝ 20ක් ඒ උන්ට තව ජීවත් වෙන මේ මෑතකදී බරපොලක දිමාය කපුල් දෙක අල්ලලා හොයන්දා අපේ ආගුල්ගේ මන් තමහර දරුවෝ 20ක් ඉන්න අම්මා ඒ උන්ට නැගිටලා මට මෙන්න මේ මෙව් ඔක්කොම මල් ගමේ බාගය කියුන් දරියා ඇයි දරුවෝ 20ක් මේ දැන් ඉන්න අම්මානේ දරුවෝ දෙන්නේ හදාගන්න බැහැ. ඒ අපේ අම්මලා බලන්නකො ආමියකට දරුවෝ දෙන්න. යුදාව දාවිද දරුවෝ දෙන්න ඉන්නලා හරි දෙන්නේ කියලා. මං සම්මුද සාධනෙක. නංගි නිපකාරණිය. මල්ලි ව්‍යාපාරිකේ. ගෝමියෝ පහ. පාටද නැහැ. ඒ අම්මා රටද නැහැ. අපේ අම්මා උපදින උපදින භාවයේදී ලෝකුරා බුදුන් දැක නිවන් දකින්නටම සමීප වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ උත්තම කාන්තාව. ඒ උත්තම කාන්තාව. මේ වාගේ වද බහම් කේදාරියෙච්චි වෛරී ගති දක්වන තියෙන නපුරු දුෂ්ට කුසේ උපදින්න බලාගෙන ඉන්න දරුවන්ට ඉපදෙන්න බැරි වෙන්න වල කපාපු වද දෙහෙ දීපු වද බෙදි දීපු දොස්තරලා පස්සේ ඇවිදලා මිද්දයින් නොවලා පස්සේ ගිහිල්ලා මිද්දයින් නොවලා තැනම අපායි. මිද්දයින් නොවලා තමයි පාර කියන්නේ. ඔවුන්දර තමයි මේ කියන්නේ ඔය කොන්න අපරාධ ඈගොල්ලන් මේ පන්සලේ හැටියට හාමුදුරුවරු පත්තර නම මගේ ඉන්නවා ගෝලිය 12 දෙනෙක් ඒකේ ඒක වාස්කාන් ඒ වගේ මේකේ දත්තා වල කසාවතින් බැබලි බැබලි පරම්පරා අතුම පිටර පොඩි හාමුදුරුවරු ආර මේ අරිදිම කොට කොච්චර නම් ලස්සනද කොච්චර නම් රමණීයද දැන් ඒක නෑ දැන් ඒක නෑ පාරද මේ පවරන්නේ
මේ ඉන්න කුටි මඩවගේ හෙට දවසට හාමුදුරුවෝ ඔක්කොම වයසක හාමුදුරුවෝ කීප දෙනෙක් ඉන්නේ හෙට හරි දාපුවත් එනවා. අදවත් ජාතියේ මේ අවුරුදු 200 ගානක් 300 ගානක් නැත් පෙර රජ දවසේ ඉඳලා පරම්පරාවන් පරම්පරාවට අරගෙන ආපු මේ විහාර භූමි පින්කෙත ඔබට නිවන් මාර්ග හදාගන්න නිවනට මඟ ගියා මේව රකින්න ජාතියක් ඕනේ. ඒකට අපි දෙන්න ඕනේ. දායාද කරන්න ඕනේ. ඒක තමයි දාන දෙන්න කියලා කියන්නේ. නමුත් ඒක නැහැ. පින්නතුනේ. කාලේ රාමරට වඩා වටිනවා වේගේ මොරලෝසු විපත්ත ගැනලා කියලා තියෙනවා. දහවල් බුද්ධ පූජාව පවත්ත නැවුවා තියෙනවා. ඕවා මෙවුවා වැඩනාධිකාරී භූමියක් තියෙන නිසා මම ඒක මංගල්‍යයක් කිව්වේ. දන් දීම මංගල්‍යයක්. ඒකට ජීවිතේ පව දෙන්න පුළුවන් වෙනවා. එහෙම හිතෙනවා කුරුදු කෙරුවාම දන් දීලා. දෙවෙනි එක ධම්මචර්යාච. ධර්මචර්යාවන්ගේ හැදීම මංගල්‍යයක්. මොකද්ද ධර්මචර්යය? මොනවාද ධර්මචර්යය? ධම්මෝභවේ රක්ඛති ධම්මචාරි. ධර්මයේ හැදිරෙන ඒ ධර්ම විදිහම ආරක්ෂා කරගන්න. මහා මංගල්‍යයක් උදා වෙනවා ධර්මයේ හැදිරෙන. ඔක්කොම ධර්මතා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම, චතුරාර්ය සත්‍ය ධර්ම, අෂ්ටලෝක ධර්ම. මේවා ඔක්කොම බැලුවොත් එහෙම බෞද්ධ දර්ශනයේ තියෙන ධර්මතා තමයි. ඒ ධර්මතා අනුව හැදිරෙන්න ඕන. පංච සීල ප්‍රතිපත්ති ධර්ම. ඒ පංච සීල ප්‍රතිපත්ති ධර්ම වල හැඳුනුමාම පිළිවෙතුනේ අපිට නිදහස් නිවහල් ලෝකයක් හදාගන්න පුළුවන්. ඔය ඔක්කොම ධර්මතා මැද්දේ මම ඔබට ධර්මතා දෙකක් කියන්න චර්යාවේ යොදවන්න. ඒ ධර්මතා දෙක තියෙනවා නම් මේ මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොනවාද ඒ දෙක? සුමාත්තරගේ පොතේ තියෙනවා. ඉස්කෝලේ පොතේ ලෝක පාලක ධර්මතා දෙක. ඕ ලැජ්ජා බයි හිරියොතප්ප. හිරියොතප්ප ලැජ්ජා බයි. ලෝක ලෝකයම පාලනය වෙන මේ දෙක තියෙනවා. මොනවද ලැජ්ජා වෙන්න ඕනේ පාලෙන්න ඕනේ? පාපයට අකුසලයට ලැජ්ජා වෙන්න ඕනේ පාලෙන්න ඕනේ. අපේ රටේ, අපේ සමාජයේ, අපේ ගෙදර අපි ගාව නැත්නම් බහුතරය බොහෝ ගිහියෝ ගාවත් නැහැ ලැජ්ජා බය, බොහෝ පැවිද්දෝ ගාවත් නැහැ ලැජ්ජා බය. හොඳට බලන්නේ රටේ රජුවන්ගේ ඉඳලා පදික වේදිකාවේ ඉඳන්ා දක්වාම ගිහි පැවිදි බහුතරයකට ලැජ්ජ බය දෙක නැහැ. ඕන නරකාදී වැඩක් කරනවා නම් බින්දුතු බල්ල හොඳයි අප්ප. සමහර මිනිසුන්ට වඩ මේ මී ගොඩක් තියෙනවා බල්ලන්. බල්ලන්ට වඩා පහළයි. මම පෙන්නන්නේ බැරි ඒක පෙන්නන්න. මම පෙන්නන රට ඔයාලා අහලා තියෙනවද බල්ලේ කිම්බරයක් කියලා? ඈ ඔයාලා අහලා නැහැ බල්ලේ දූෂණයක් කියලා කියන්නේ? මී ගොඩ පැත්තේ දූෂණ වාර්තා වෙලා නැද්ද? බල්ලෙක් වැඩිවිය පැමිණෙච්ච නැති බැල්ලක්ව කවදාකවත් දූෂණය කරන්නේ නැහැ. ඍතු කාලේ පහළ වෙලා නැති බැල්ලියක් කවදාකවත් බල්ලෙක් අතින් දූෂණය වෙන්නේ නැහැ. වයසට ගිහිල්ලා විඩාපත් වූ ශරීරය ඇති බැල්ලක්ව කවදාකවත් බල්ලෙක් අතින් දූෂණය වෙන්නේ නැහැ. ඒකට ඍතු කාලේ පහළ වෙච්ච ඒ වයසට උචිත වැඩිවිය පැමිණෙච්ච සුදුසුම වයස් කාණ්ඩයේ බැල්ලක් හම්බවම පමණයි බල්ලෙක් විවාහ කරගන්නේ තාවකාලික බොහෝ. හැබැයි මනුෂ්‍ය ලෝකේ බලන්න වයස තරා තිනම කාලය රිද්මය තරා තිනම ඍතුවක් සමාජ මට්ටමක් ජාතියක් කුලයක් ගෝත්‍රයක් ප්‍රවේශයක් මේවා මොකක්වත් නෑ. අපි ලංකාවේ අවුරුද්දට කීයක් හේමේවා දකින්නවාද පිටතුමි? බාල මාස්කාර දරුවෝ දූෂණය කරන. ඒ වගේම පිරිමි දරුවන්ව අපයෝජනයට ලක් කරන. පිරිමි දරුවන්
සත්ලෝක යටකරලා තියෙන අතිකාරයට නෙවෙයි නෑ. ඒ කියන්නේ තිරිසනුන්ට වඩා පහළට වැටිලා ඉන්නේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්සු. පිරවද ලැජ්ජාවයි. ලැජ්ජාවයි දෙන්නේ. රාජ්‍ය පරිපාලනය ඇතුළේ බරකට පුදුම වරාකයන්ට වරාකයන්. පිරවද ලැජ්ජාවයි. ලැජ්ජාවයි මේ ලෝකයක් එක්කාසු වෙලා උත්තරීතර රට කියලා දකින්න ශ්‍රී ලංකා දූපේ බුදුන්ගේ දේශේ කියලා දකින්න නිවනට මඟ කියන රට දැන් කෑලි කෑලි විකුණනවා. මේ ළඟදි මම අහගෙන ආ කිරියලද බවු කියන මිනිස්සයා කියන අපාර්ටමේන්තුව ඇතුලේ එකම මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාලා මේ රටේ මේ ආහාර ආහාර කෑලි දීලා තියෙනව නේද කියන. එතකොට මේ කියන මිනිස්සයා ළඟදිලා කියනවා රටේ වෙන ජාතික ආදායම මදි නම් රට සංවර්ධනය කරන්න අපි කෑල්ලක් විකුණලා හරි සංවර්ධනය කරනවා. හරි මේ ගොරන් තේරෙන්නේ නැහැ කෑල්ල විකුණුවාම ආයෙම සංවර්ධනය කරනවා. ඈ හරි සංවර්ධනය කරනවා. ගාතු මෙයා ඉලෙවිණිය වෘතිලයි රායමන්ද පවුල සංවර්ධනය කරන්න ඉදිරි වෙන්න පුතා. සංවර්ධනය කරන්න ඉදිරි වෙන්නේ නැහැ. ඒකම නෙමෙයි කරන්නේ. ලැජ්ජයි තියෙනවා. ලැජ්ජයි. රාජේ රාජ්‍යවන් ඉන්නවා මම අහුවා. ඔය පාට මේන්දියේ පොළ පාට නිල් පාට රතු පාට මං කුටි කාලේ කරලා බලන්නේ නේ කියා පාට මාළු වුණා විතරයි මූට ලැජ්ජයි. මෙව කෑ ලංකා. විනාශ කරලා දැන්. රාජ්‍ය විලධාරිය බලන්නකො අල්ලා දුන්න නැත්නම් වැඩ නැහැ. අල්ලා දුන්න නැත්නම් වැඩ නැහැ. ඒ තරමට ප්‍රාථමික. ඒ තරමට ප්‍රාථමික. සමහර ආන්දෝලන බලන්නකො දේශපාලන වේදිකාවෙදී ලැජ්ජයි කියනවා යනවා අනුගේ බත්පාන මට ඒනහ කරගාටුවක් තියෙන්නේ ධර්මංගන කියන්නවත් තියෙන්නේ. මේ මිනිස්සු මහා කරුණාවේ ජාතියක් කුලයක් ගෝත්‍රයක් ගැන නොසලකා තමන්ගේ දෑත දෙපාය වැරමීරියෙන් හම්බ කරපු වස්තුවේ අග්‍රභාගයේ ඉගෙනලා පූජා කරන්නේ මිනිහනවත් දෙනවද? මේ මෙතන ඉන්න එක ගෑණියක් වත් මට කියන්නකෝ තමන්ගේ මිනිහට වඩා හාමුදුරුවෝ ආදරේ නේ. හැම ගෑනියම ඇත්තටම තමන් මිනිහට වඩා හාමුදුරුවන්ට ආදරේ. අහන්න ඕන නැද්ද කියන්නේ? වා හිතේ තියාගෙන ඉන්නවා ඔයාලා ආදරේ කියන්නේ මොන මොනද මං දන්නව හොඳට. හැම ගෑනියම හාමුදුරුවන්ට ආදරේ මිනිහට වඩා. මිනිහට උදේට මොනවද හම්බෙන්නේ? නාඩුහල් බතුයි සංගෝල. උදේට කෑමනා කියන්නේ නාඩුහල් බතුයි සංගෝල. වතුරු කෝප්පේ රස තිබ්බ හින්දා පැරෙන්නේ නැතුව ගිල ගන්න. හැබැයි හාමුදුරුවන්ට උදේට මොනවද වලා දෙන්නේ? තීල් දාන. හරිලා පොළොක් ගෙඩියක් කුයලා ඒක තියලා පැත්තකින් නිල් වෙන්න. නියුරු බාත් කුයලා හාමුදුරුවන්ට දිය වැඩියා හාමුදුරුවොත් එහෙම කියලා. කරවල බැදුමක් හදලා කපටම දුව දෙන්න. කිරියොත් හදලා උඹලට දෙයි ඕබල. සම්බෝලයක් හදලා කන කරාට අරවා ඔක්කොම මෙහෙල් කොල අතුරලා පෙට්ටියක තියලා සුදුරෙද්දකින් බැඳලා ඔළුවේ තියාගෙන පාසලට ගෙනල්ලා අග්‍රභාගයේ බුද්ධ පූජාව ඇරලා සෙසුවේවා පාත්‍රයක් කෝදලා පිළියෙල කරලා පුදුම් කරලා බෙදලා අරවාගේ ධාන්සාරාලේ වඩා හිදුවලා දෑතින්ම ධන ගහලා දෑතින්ම මිනිය මේ අහමුදුරුවන්ට පූජා කරලා පාතක තියෙන වන්දනා කරලා කියනවා මාත් මගේ මාත්‍යයත් දුව දරුවනුත් හරියම්ප කරන ලද වස්තුවේ පිළියෙල කරන ලද මේ සුද්ධ වූ දාන වස්තුව පිළි අරගෙන ඔබ වහන්සේට සතුන් වැඩවඩා අපට නිවන් සදන්නට ආයු වර්ණ සතු බල ප්‍රඥා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා වන්දනා කරනවා. මට කියන්න ඔයාලට දීග ආවටම බත් එක දීලා එක තාපක් නැදලා තියෙනවා කියලා කියන්නේ. දීග ඇවිල්ලා දැන් අවුරුදු 50කට දුක් ගත වෙලා බත් එක අතර දීලා ගෑණිය අදාල කරලා වැඩලා කොයි ගෑණිද මට පෙන්නන්නේ මීගොඩ ආදුරු වාදනාවන්ත ඔයාලා වාදනාවන්ත නේ ඔය නොවන්දින අනු ගෑණියක් වුණා දාන දීලා වැඩලා ඒ තරම් ශ්‍රේෂ්ඨත්වයෙන් මම කිව්වේ වෙන දෙයකට නෙමෙයි
තමන්ගේ ස්වාමියාට එසේ නොදි, දරුවන්ට එසේ නොදි, දෙමව්පියන්ට එසේ නොදි, අර අහිංසක වස්තුවේ පිළියෙල කරලා ගෙනල්ලා අග්‍රභාගයේ වරඳවලා අපට නිවන් වැඩ සාදන්නට ඔබ වහන්සේලාට ආයු වර්ග සම්බල ප්‍රඥා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා දෙන දානේ වරඳලා පාරවල් ගානේ ඉස්සයි කරාට පෙරපාලියන්ද දේශපාලන පක්ෂවල බෙදලා ගහගන්න මම හාමුදුරුවන්ට අයිතියක් නැහැ. නමුත් අපේ නායකතුමනේ සමාව අවසරයි. මම මේ බෞද්ධ දර්ශනේ දානෝ කිව්වේ. හාමුදුරුවනේ එක ගොඩක ඉන්නෝ. එහෙම නැත්නම් දාන සාංගික කරනකොට කියන්නේ අතීත වර්තමාන අනාගත තුන් කල් වාසී මහා සංගරුවන අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ සිත සැරිවි මුගලන් පරම්පරා ඥාතෝ පැවතගෙන මේ මහා සංගරුවකට අපි විදී ධාර්මිකෝ හොයා ගන්නාලා මේ දාන වස්තුව පූජා කිරීමේ අපට දෙවි මිනිස් දෙවියන් සතු කෙලව රාමා නිවන් සුව වේවා කියලා මේ ප්‍රාර්ථනා කරා. දැන් එක දක්වලා කුරුක් වාගේ එකට තින්නේ නෑ කොටසක් JVP කොටසක් UMP කොටසක් ශ්‍රී ලංකා කොටසක් පොදු පෙරමුණේ කොටසක් හෙළවුරුමේ කොටසක් භූමි පුත්‍ර නානා ප්‍රකාරයෙන් වඩ බෙදී පාරදී කියන තව කොටසක් රාවණා බල දෙන තව කොටසක් මහනුවම් බල දෙන තව කොටසක් පොදු බල දෙන පාරදී සමගිය බලයලේ සම වික සපත ඇතිවේ අසමගිය දුක වේ එයින් සමටම විපත් සිදුවේ. ඒක තමයි මේ තියෙන්නේ. හැමෝටම විපත් සිද්ධ වෙන්නේ සමගියක්. ජාතික වශයෙන් සමගියක් නැහැ, ආගමික වශයෙන් සමගියක් නැහැ. අපේ අනිත් ජාතියේ එක ගල්ප ගල්පා බලනකොට මට නම් පේන පලක් නැති වැඩක් නැති ප්‍රාථමිකම ගති තියෙන ජාතිය තමයි මේ සිංහල බෞද්ධ. ආත්මార్థකාමී දෘෂ්ටියෙන් වැහිලා ගියේ. අනේ ජාතියක තියෙන අමුතා වුවමනා එකමුතුවා. ආගමික වශයෙන් මිත්‍යා දෘෂ්ටියයි ඔබ දුටුවා වුණා. ඔව් පල්ලි යනකොට ඔක්කොම එකට පල්ලි යනවා. වහනවා සියලුම කෝටි ගණන් ආදායම් ලැබෙන ව්‍යාපාර වහන. මේක පොයින්වත් වහයි. මේ මොන අතරවාගේ ඇවිදලා බලන්න කොහෙටවත් වායිද කියන්නේ වාන්නේ නැහැ. ඒ තරම් මන් නැඹුරන් දවස් 30ක් හම්බ කරගෙන එක දවසක් එක දවසක් මහතුමා නිගන්න නෙවෙයි නේ. අර මිනිස්සු දවස් 7ක් වහන්නේ. ඒ වටෝලිපති වෙයි ලක්ෂපති වෙයි ලොකු ව්‍යාපාරික ලෝක ඔක්කොම ඔවුන් අතේ තියාගෙන ඉන්නු වෙන්නේ නැහැ. ආත්මයාත්මී විශ්වාසය එවිට විශ්වාසයේ මට ඔවුන්ගේ ගමනය අපේ තියනද නෑ. ආගමික සංස්ථායේවත් පූජකියෝ කාවා ප්‍රතිකාරක පාද වැඩි. ඒ නිසා මේ ගිහි පැවිදි අපි ඔක්කොම විත්තු විත්තුනේ උපාසක උපාසිකා කියන සිව්වට පිළිතරම ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේලා අනුදැන වදාළේ සත්ව පාපාසාකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපරං ඒතත් බුද්ධානුශාසන සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව වූ සියලු පාපයන්ගෙන් අතමිදී සියලු කුසල්වල පිහිටා හිත ඊලා කරගෙන සමන්ණය කරගෙන පාරණය කරගෙන පිරිසිදු කරගෙන විරිය වැඩීමෙන් නිර්වාණගාමී වෙන්නට පුළුවන් යැයි කියලා බුදුහාමුදුරුවන් වහන්සේලා ආනන්දයට වදාළා. ඒ නිසා අපි ඔක්කොම එක රාශියි එක ගමනක් එක ධම්ම යන කුරුක් වාගේ අත්යන් බැඳගෙන ගියොත් නිසා මේ රටට හෙටක් මේ ජාතියට හෙටක් සම්බුද්ධ ශාසනයට හෙටක් ඉතුරු කරන්නට හැකියාවක් නැහැ. එදා අවබෝධයේ එකට එකතු වෙලා යන්නට වෙරවඩන්නටයි අවශ්‍ය. ඊළඟ කාලණයේ පින්නතුනි මණ්ඩලයක් තවත් තියෙනවා. ඥාත කාණන්ත සංගම නෑදෑයන්ට සංග්‍රහ කිරීම මංගල්‍යයක්. කවුද නෑදෑ? ළඟම හොඳම වටිනාම නෑ කවුද ඔයාලා දින්න දැනද? දෙමව්පිය. කොහොමද ඉන්නේ? ළඟම හොඳම වටිනාම නෑදෑ කවුද? මේ මන්දාතෝ අර්ථයක් නෑ කියන්නේ.
බුදුහාඳුන් වහන්සේ වදාරනවා ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨේ පරමන්දාන විස්සාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං. විශ්වාසවන්තයා තම හොඳම නෑ. අනිත් ඒවා අමුණාගත්තේ මම කියන්නේ පුතා බොරු. යෑමි මිනිහයි කියලා දෙන්නෙක් ඉන්නවනේ කතාද කරලා අහුවයි ගනියන්. මේ දෙන්නට ඉන්න පුළුවන් විශ්වාසය කියන එක තිබ්බොත් විතරනේ. එතන ඉහතට ගෑමක් තියෙන්නේ නෑ. විශ්වාසය කැරීති ගමන් දෙන්න වෛරක්කාරයෝ දෙන්නෙක් කැරීති නම් කියන. ජීවිතේට එකට අභිසමියෝ හැටියට ජීවත් උනේ නෑ වාගේ දරුවෝ හතර පහ දෙනෙකුත් හදාගෙන හිටියේ නෑ වාගේ එක හැදී පත්‍යාවේ නෑ වාගේ මේ අත දෙන්න දෙපැත්තේ ඉඳගෙන නීතිඥයෝ දෙන්නේ කල්ලාගෙන බද්ද වෛරක්කාරයෝ නැගින් නම් කියන. කො අභිසමී නෑ කොයි විශ්වාසයේ පළුදු වෙච්ච ගමන ඉවරයි. මමම හදපු දුව පැනලා ගියාට පස්සේ නෑ දැයි කියන්නේ තරතන ඈ මේ කොට ඔයාලගේ ගෙදර හදාපු වඩාපු දුව පැනලා ගියා. දැන් අම්මා මගේ දුව කියලා බෝධි පූජා දී දැවිලා ඒකිට දී ගහර යන්න ඕනියන් ගෙරි ඕනියන් ගෙරි පාවුන් දී දෙවිනාදේ ප්‍රේම සම්බන්ධතාවයේ බෙම්බතුන් හැටි ප්‍රේමයේ පවතින්නේ විශ්වාසයේ තියෙනකම් විතරයි. එතන ඉහළට කැඩලා ඉහි පැවිදි සම්බන්ධතාවයේ තියෙන විශ්වාසයේ තියෙනකම් විතරයි ප්‍රාත්ම එතන ඉහළට කැඩලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැරම දාලා මේ භෞතික ලෝකේ අපි අනුනාගෙන තියෙන නෑකම් පවතින්නේ විශ්වාසා පරමාඥාති විශ්වාසයේ තියෙනකම් විතරයි. ඒ විශ්වාසයේ මත ගොඩනගාගෙන තියෙන නෑකම් වලින් ළඟම නෑකම තමයි අඹු සැමි. අඹු සැමි අමුසැන සම්බන්ධතාවය හොඳින් තිබ්බොත් තමයි ඊළඟට දෙමව්පිය දරු සම්බන්ධයේ මේ බබා අකුරොත්නේ මව්පිය දූ දරු සම්බන්ධතාවයේ නැත්නම් නේ ඒ දූ දරු මව්පිය සම්බන්ධතාවයේ අමුසැනියෝ ඉස්සර නවද දෙන්නේද මේ නෑරයන්ට තමයි ළඟට හොඳන ආ මේවාට සංග්‍රහ කරන්න ඕන. නමුත් පුතා අපේ ගාමල තියෙනවා දැන් ඥාති සංග්‍රහ ඈ වාරයෙන් මේ දීගත් ඇවිල්ලා ඉන්නේ අදුම තරමින් මට කියන්න මේ ඇසල මාසේ ඇතුලේ තමන් වදාපු අරකට බත් පිනවන කීයක් දීලා ඔයාලා ගාතින් තමන් වදාපු තාත්තට බත් පිනවන කීයක් දීලා නාතන් අපේ වෙන්න තියෙන දේ වෙන්නේ නැහැ අපේ වෙන්න ඕන යුතුකම වෙන්නේ එහෙම ඔබ ඔබේ දෙනෝපියන් නොසලකා හැරලා අතහැරලා ඔබ කාගෙන් සැලකුම් බලාපොරොත්තු වෙන්නේ මේ බාල පරම්පරාවේ අය දන්නවද වැඩි හිටියන් සලකන අම්මට තාත්තට සලකන්න දන්නවද නැහැ ඉස්සරේම නෙමෙයි ස්වාමියාට දන ගහලා වඳිනවා බිරිඳ ස්වාමියාට වඳිනවා බිරිඳ දන ගහලා දෙන්න දෙමහල්ලෝ වඳිනවා දෙපාර්ශ්වයේ වැඩි කියන්න දන ගහන. ඒක දකින්නවා චූටියෝ. පුංචියෝ එතකොට පුතා, ගෙදර රජුගේ තාත්තා, අම්මත් වඳින. අම්මයි තාත්තයි දෙන්නම වඳින උත්තමයෝ ආච්චිලා සීයලා. ආ පරම්පරාවෙන් පරම්පරාවට ඥාති ආචාර ධර්ම වුණවග සංග්‍රහය පුරුදු වෙන. අද අපේ සමාජය ඇතුලේ හේවුවා නැහැ. ආටෝපිත සාටෝපිත වෛවාරණ විවිධ පර ගැති සංස්කෘතික ලක්ෂණ රට ඇතුළ රැවිලා එව්වා බදාගෙන ඉන්නවා මිසක් අපි ගාව උණ වගාවන්න. මම දැක්කා ටෙලිනාට්‍යවල ඉන්දියාවේ ටෙලිනාට්‍යවල වාගේ මෙවුන්දලා දැන් වදින්න ආපු ගමන්ම දර ගහන්නේ නැහැ නැමිලා මෙහෙම එක අතක් බිමට තියලා බලන්න අපකි අතින්දු භක්තිගේ වඳිනවා දෙලිනාට්‍යවල මේ මතක් තියලා අයියෝ අපකට අත තියාගන්න අපේ තිබුණේ අත් දෙක මෙක්කාසු කරලා පතඟ තියලා වන්දනා කරලා වඳිනේ හිස් මුදුනේ තියන හදවතට දැනෙන්න මොළේට දැනෙන්න ගුණවත්කමට වන්දනා කර කතා බහ කළේ එහෙම අපේ අම්මා කියලා නිකන් අපේ අප්පච්චි
අපේ කියන වචන තියෙනවා. මගේ පුතා, මගේ දුව. එහෙම ආමන්ත්‍රණය කරනවා. දැන් තියෙනවද ඒ වගේද? නෑ, අපේ අප්පච්චි නෑ, අපේ අම්මා නෑ, අපේ අයියන්දි, අපේ අක්කන්දි. එහෙම ආමන්ත්‍රණය කරනවා. ඒ ලෙන්ගත බව, කුණු පද බව අපේ ගෙවල් වල නෑද? ඒ හින්දා සමාජයේ තිබුණු අර ශාස්ත්‍රීය ගුණ වගාව දුරස්ත වෙනා ගියලා බුදුහාඳුරු අනුදැන වදාලා ලෝකයට මාංගල්‍යයක් වෙන්න පූජනීය වෙන්න තමන්ගේ නෑදහයන්ට සංග්‍රහ කරන්න ඕන. නෑදහයෝ කියලා කියන්නේ පිළිතුරු විශ්වාසවන්තයෝ. අසල්වැසියෝ වෙන්න පුළුවන්, රටවැසියෝ වෙන්න පුළුවන්, විදේශිකයෝ වුණත් කමන්නේ. අපේ ගෙදර ආවට පරිසරයේ ඉන්නවා නම්, අපේ රටට ඇවිල්ලා ඉන්නවා නම්, ඔවුන් අපේ නෑයෝ හැටියට මානව සංහතියේ එකපුරුකක් හැටියට සලකන්න අපි බැදී ඉන්නවා. මම නම් දෙමළද, සිංහලද, මුස්ලිම්ද කියලා ජාති ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ, වර්ග ભેදයක් නැහැ. හැබැයි මම සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන්නේ අනිත් ජාතියින් එක්ක කලබලව බලපුවාම නීච වැඩ වැඩි සිංහලයන් ජාතික වශයෙන් විනාශ වෙලා යනවා. රටක මානව සම්පත දායාදයක් වෙන්නේ, මානව සම්පත දියුණු කරන්නේ. මානව සම්පත දියුණු කළේ නැත්නම් රටක හෙට දවස රඳාපවතී පවතින්නේ වැඩි වෙන ජනගහනයක රට ආයිති වෙනවා, වැඩි වෙන සත්තුන්ට රට ආයිති වෙනවා. විලව් වැඩි වුණොත් විලව් රට අල්ල ගන්නවා. ඔය රූපවාහිනී වෙලා පෙන්නන්නේ දැන් විලව් වහනේ වැඩි. ඒ හින්දා පරිසරයේ ජීවත් වෙන්න අමාරු. මේ විලව් මොනවාරි කරන්නේ මෛත්‍රී පාල මාත්‍යා කියන අර පැත්තෙන් කියනවා අලියෝ වැඩි වෙලා, අලි ගහනේ වැඩි වෙලා, ගෙවල් වලුත් කන්නවා, අතු කුරුත් පාලු කරනවා. ඒ හින්දා ජනාධිපතිතුමනි මෙවුට මොනවාරි කරන්න. මේ පහුගිය දවස්වල මාධ්‍ය පළාතෙන් වාර්තා වුණා භූමි ජාතියක් වැඩි වෙලා, වායුත් කනවලු, මෙදිත් කනවලු, ඔක්කොම කනවලු, මේ භූමි වාතාවරණය නැති කරගන්න ඕනෑම එකෙක් වැඩි වුණොත් පුතා ඒ ජාතිය විසින් ආක්‍රමණය කරනවා. භූමිය අයිතියා ඒක තමයි ලෝක න්‍යාය. ඒ නිසා මේක දවසේ දෙමළාය වැඩි වුණොත් දෙමළාය දෙන්න ඕන තමයි. මම කැමති දෙනවා. දෙමළාය වැඩි වුණොත් වැඩි වෙනාට දෙන්න එක. මුස්ලිම් වැඩි වුණොත් වැඩි වෙනාට දෙන්න ඕන. සිංහල වැඩි වුණොත් වැඩි වෙනාට දෙන්න ඕන. ඒක තමයි මේක වඩබැහැලා ඉඳගෙන ආය අපි කොහොමද කිව්වොත් එහෙම මාත් වෙන්නේ නැහැ. එහෙම මාත් වෙන්නේ නැහැ. රසනවා තමයි. එතන කපල දානවා තමයි. ඒක තමයි ඇත්ත. එහෙනම් අවබෝධයෙන් යුක්තව රටට ආදරය කරන, ජාතියට ආදරය කරන, ආගම තමයි ආදරය කරන, මානවයෝ හැදින මිනිස් දහම ඇති කරගෙන ඥාතකානන්ද සංඝෝ මහා මාර්ගාලයක් කොට සුබ නිමිති පහල කොට ලෝකුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මගුල් මරු තියාගන්න අනවජ්ජාරි කම්මානේ ඒ තරමංගල මුක්තම නොකඩේ පරමාර්ථයන්ගෙන් ඈත් වෙලා ජීවිතාව ගෙවන්න ඒක මංගල්‍යය. නමුත් පුතා අපේ රටේ දැන් තියෙන්නේ නොකඩේ කර්මාන්තම. සත්තු ඇති කරනවා, මතක විකුණනවා, කැසිනෝ ගානවා, බූරුවා ගානවා, අස්වරේ දුවනවා, අරක්කු බේරනවා විකුණනවා, කුඩු ගෙන්නනවා විකුණනවා, සිගරට් ගෙන්නනවා විකුණනවා, ගාන්ජා බවනවා විකුණනවා, හොරකම් කරනවා, මැරකම් කරනවා, තම සතු දේපල අනුන්ට විකුණලා ඒවා මංකොල්ල කනවා, රටේ සම්පත්, රටේ ජාතික උරුමයන් විකුණලා මංකොල්ල කනවා. මේ විදිහේ කූට ව්‍යාපාර වලින් ගහන වෙච්ච සමාජ ක්‍රමයක් තමයි පුතා අපේ රටේ තියෙන්නේ. ඒක මංගල්‍යයක් නෙමෙයි, අවමංගල්‍යයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයට අනුව උට්ටාන විරියාදි ගතේන බාහබල පරිචිතේන සේදාවක්කිතේන ධම්මිකේන ධම්මලාදේන භෝගේ. නොපසු බට උත්සාහයෙන් දෑත දෙපය වැරවීරී ඇතිව සේදා වක්කිත්තයට දාඩිය රැක්කෙනකම් මහන්සි වෙලා උපයා සපයා ගන්නා වස්තුවෙන් දිවිගෙවීම මහා මංගල්‍යයක්. ඒක තමයි මංගල්‍යය. ඒ ව්‍යාකපද සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ චත්තාරෝමේ වික්කවේ චත්තාරෝමේ ව්‍යාකපද ධර්මා කුරුතුත්ත දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය ප්‍රථම චත්තාරෝ උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සම ජීවිතය. යහපත් පොසත් වැදගත් සැපදායක ජීවිතාවක් ගෙවන්න නම් ඒ මිනිහා සතුව තියෙන්න ඕන උත්තම ගුණයන් හතරක්. සම්පත් හතරක් තියෙනවා. ඒක එකක් උට්ටාන සම්පත්තිය. ලොබසු බඩ වීර්යය,
ධාර්මික වීර්යය වඩන්න ඕන. දෙවෙනි එක ආරක්ෂක සම්පදා. අපි සතු දේවල් ආරක්ෂා කරගන්න ඕන. අපේ රට, අපේ ජාති, අපේ කුලේ ගෝත්‍රේ ප්‍රවේණිය, අපේ පරිසරේ, අපේ ජාතික උරුමය, ආගමික උරුමය අපි ආරක්ෂා කරගන්න ඕන. එතකොට තමයි වටිනා ජාතියක් ඉතුරු වෙන්නේ, මංගල්‍යයක් තියෙන්නේ. කල්යාණ මිත්‍රතා. ඒ ආරක්ෂා කර ගැනීම සඳහා අපි ඔක්කොම මිත්‍රත්වයේ තියෙන්න ඕන. මෛත්‍රියේ බැඳෙන්න ඕන. ජාති වශයෙන් වෛරී වෙන්න නැතුව, තරාතිරක් වශයෙන් වෛරී වෙන්න නැතුව, පක්ෂපාත වශයෙන් වෛරී වෙන්න නැතුව එකට ඉන්න පුළුවන් අය තියෙන්න ඕන. ඒකට මිතුරුකම් තියෙන්න ඕන. මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතුවන් රූපෙන් පිටු නොපාවී. විත්‍ය කන්දිනවද රූපයක් වාගේ පිළිතුරේ කවදාවත් අහක බලාගෙනතු වෙනස් වෙන්නේ නැතුව සමානසම බලාගෙන ඉන්න දුකේදී සැපේදී එකම ඉන්න චරිතයක් වෙන්නවා. ඒක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ උත්තර සම්පත්තිය ලැබුණාම අපේ ජීවිත සකස් කරගන්න පුළුවන්. වටිනාකමක් දෙන්න පුළුවන් අපිට. අවසාන කාලේ පිළිතුරේ සම ජීවිතකතා ණයක් නැතුව බයක් නැතුව නා අයත් සරිලන විදියට වැයත් සරිලන විදියට අය පවත්වාගෙන යමි කටයුතු කරන්න අපි මහන්සි ගන්නට ඕන. එතකොට තමයි හැබැයි සමාජයක උත්තම පුරවැසියෝ හැටියට සොඳුරු බර ගමනක් යන්න අපිට වාසනාව තියෙන්නේ. ඒ නිසා ලෝතුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් අතීත වර්තමාන අනාගත කියන තුන් කල් වාසී සත්ව ලෝකයේ හිතානුකම්පාවෙන් දේශනා කොට වදාළ උත්තරීතර දර්ශනයෙන් දහම් කරුණු කීපයක් මංගල සූත්‍ර දේශනාවට අනුගතව මම ඔබට කියන්නට, පැහැදිලි කරන්නට, විස්තර කරන්නට උත්සාහය කෙරෙන්නේ. මේ ජන සමාජය ඇතුලේ ලස්සන හිතක් දකින්නට වීර්ය කරන පින්වත් මනුලෝපන් මනුස්ස ජීවීන් හැටියට අපේ මතු පරම්පරාවට අපෙන් මෙල ජාතියට අපෙන් අපිට වෙන්නට තියෙන යුතුකම් ටික මනාව ඉටු කරන්නට දානංච ධම්මචරියාත ඥාත කාගන්ත සංඝෝ අනවජ්ජාන සම්මානි ඒ සම්මංගල මුත්තම යන මේ මංගල කාරණාද මංගල සූත්‍රයේ අන්තර්ගත මංගල දහම් 38ම ඔබ නිතර නිතර පරිහරණය කරමින් අනුගමනය කරමින් ප්‍රතිපත්තිගරුකව දිරියවඩන්න මානසික ගන්න ඒ තුලින් හැම දිනකටම යහපත් වූ අනාගතයකට ධර්මඥානීය පහළ වේවා 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 කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරා. සියලු දෙනාම ඔය ඉන්න තැන ලොකෝ කොමිදගෙන පිරිකර පූජාවට එක්පාසු වෙමින් සාදු කාර්යයක් පවත්වලා පින් අනුමෝදන් වෙන්න ලැබේ. අපජේ නෝම නැවිලා ඔක්කොම සාදු කාර්යයක් පවත්වන්න කියලා